इंजीनियर दक्षिण विषय संबंध वीडियो मगे संबंध बल अभी वेडे कम पोड़ी लखनऊ अलग बोर्ड में बोर्ड में अलग दिन गाते में उंगल डाला इस साल लाम कराने में मैं क्या ना हो रहा है अरे मुझे बड़ा लगा इंजीनियर दाग से नहीं दे रहा माय दाग मामा फली ने संबंध ने क्यों हुआ आरंभ का संबंध ने क्यों हुआ प्रधान कोड़ास किए किंतु तूने किंतु माय है जरा दिए प्रधान कोड़ास तूने ही तावे इटा मतलब दिना प्रोडक्शन आगे कोड़ास ये बात मांग क्यों है दा इधर कोटे ए कोटा तूने किन्हा प्रधान कोटा तूने किन्हा है जल्दी यार इधर कोटे ए तूने समा गुड़ाक तूने में ए तूने टेक टेक लगा समा इन्हें इतनी यहाँ पे पौड़ी पारंग की बैग देना तो क्यों ना किन्हें पौड़ी पारंग की बैग तो आती है ना ए पारंग टीका टेक कर समा उपको में विषय दारा है जल्दी इन्हें तब पर देना इलेक्ट्रिकल सह ट्रोनिक मूलिक अवबोध तीन इलेक्ट्रिकल पेपर पेपर मेकोड़ापर लखन दिन अलग पेपर लखन दिन दीम सर मैसेज दूसरे क्रियाशील संबंध लेडी करगने बलहाल अरे उत्तर उत्तर पापा प्रश्न पण उत्तर प्रश्न सिविल कोड से लेना प्रश्न दाहत रपे ने दाहत रखे इधर बस से ऑटो वाय कोड से लेना था
ऑटोमोबाइल सह इलेक्ट्रिक यांत्रिक दाक्षण में अर्थ यांत्रिक दाक्षण में तब दाह से इलेक्ट्रिक ट्रॉनिक यांत्रिक दाक्षण मेक प्रोडक्शन पड़ने हरद हरदर प्रश्न प्रश्न तुना සම්මත මිනුම් කියලා පාඩම. ඕක ඕක ගොඩක් උගන්නන්න අවශ්‍යත් නැහැ. හේතුව SST වල දුන්නු. මේ පාඩම. හරිද? ඔය සම්මත මිනුම් පාඩමෙන් එනවා තව එක ප්‍රශ්නයක්. දැන් ඔක්කොම කීයද උඩ? 5යි. 47යි. තව ප්‍රශ්න තුනක් තියෙනවා නේ. ඊට පස්සේ ගත්තාම ආව්. ව්‍යවසාය ගත්තා කලමනාකරණය. ව්‍යවසාය ගත්තා කලමනාකරණය කියලා පාඩමක් ගන්න. හරිද? ව්‍යවසාය ගත්තා කලමනාකරණ පාඩමෙන් එනවා තව ප්‍රශ්න. इंजीनियर दाक्षण वेदी निर्माण सामान्य व्यवसाय व्यवसाय निर्माण निर्माण कवधारदासनोजी प्रश्न හරිද 700 හරිද ඕමයි 700 හැදෙනවා
හත්සියයි ඊට පස්සේ ඊළඟට අපිට තව මේ ඊළඟට තන ස්ට්‍රක්චර් එකනේ ඔයාලට ඊළ ඔලවලට තිබ්බනේ ස්ට්‍රක්චර් එක ස්ට්‍රක්චර් එකේදී ලකුණු 300ක් දෙනවා හරිද මේ අහගෙන ඉන්නේ මේ කියන කතාව හරිද ස්ට්‍රක්චර් එකේදී ලකුණු 300ක් දෙනවා ඒ ලකුණු 300ක් දෙන්නේ ඒකනේ එහෙමයි ඒකේ තියෙනවා මුලින්ම තියෙනවා සමෝදානිත ප්‍රශ්නය හරිද ET වල සමෝදානිත ප්‍රශ්නය මොකද සමෝදානිත ප්‍රශ්නයක් කියන්නේ සමෝදානිත ප්‍රශ්නයක් කියන්නේ සාමාන්‍ය සාමාන්‍ය දැනීම හරිද සිංහලෙම කිව්ව සාමාන්‍ය දැනීම ඉංජිනේරු දාර්ශනිකයෙ දෙයට ඔය එක එක මෙව වලට පොඩි දැනීමක් ඒක ඒම කියලා හිතා ගන්න ඕන හරිද ඒ කියන්නේ ඔක්කොම එකතු කරලා ඔය සේෆ්ටි කියලා පාඩමක් තියෙනවා ඕමේ පාඩම් කිහිපයක් එකතු කරලා එක ප්‍රශ්නයක් කරනවා ඒ කියන්නේ ව්‍යුහගතයට ව්‍යුහගතයට පළවෙනි ප්‍රශ්නය හරිද ඊට පස්සේ ව්‍යුහගතයට එනවා පළවෙනි ප්‍රශ්නේ ඒක ඊට පස්සේ තව එනවා ප්‍රශ්නය මොනවද විවසය ගත්තා කලමනාකරණය ඒක තමයි හතරවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ මේ දැන් මම කියන එක හොඳට තේරුම් ගන්න හරිද MCQ වල කියදාද MCQ වල MCQ වලට ලකුණු 50 ගානේ ලකුණු ප්‍රශ්න 50ට 14 ගානේ ආවා 700 700 හරිද 700ක් ආවා ඊට පස්සේ එනවා ස්ට්‍රක්චර් හරිද SCD ඕකට එනවා ප්‍රශ්න 4යි තියෙනවා මේ තෝරගන්න බෑ හරිද තෝරගන්න බැ අනිවාර්යෙන් ලියනවා ප්‍රශ්න හතරක් තියෙන හතරම අනිවාර්යෙන් ලියනවා හරිද මේකේ පළවෙනි එක තමයි සමෝදානිත ප්‍රශ්නේ හරිද සමෝදානිත සමෝදානිත ප්‍රශ්න හරිද එතකොට මේක තමයි සමෝදානිත ප්‍රශ්න ඊට පස්සේ අපිට හදනවා තව ප්‍රශ්නයක් හදනවා මොනවද මොනවද මේ මේක මොනවද මේ විවසය ගත කලමනා කරන පාඩමයි ड्रोविंग මේ ඩ්‍රෝවින් එක අනිවාර්යෙන් කියන්නේ දැන් මෙහෙමයි ඔය මුළු පේපරේටම හම්බෙන පැය තුනක්නේ හරිද අපි කොහොම හරි මේ පළවෙනි මේ ව්‍යුහගත ප්‍රශ්නේ ලා පැයෙන් ගහන්න ඕන මම කොහොමද කියලා දෙනවා ඔයාලට හරිද කොහොමද පැයෙන් ගහන්න ගහන්න බෑ ලේසියෙන් කරන්න බෑ තේරුණාද ලේසියෙන් කරන්න බෑ ඔය සාමාන්‍යයෙන් ගුරුවරයෙකුටවත් කරන්න අමාරු වැඩක් තමයි ඕක පැයෙන් ගහන එක හරිද ගුරුවරයෙකුටවත් කරන්න අමාරු වැඩක් ඒ නිසා මේ හොඳට අහගෙන ඉන්න වැඩේ මම කොහොමද කියලා දෙනවා බය වෙන්න බෑ ටයිමින් සුපිරියට හදනවා දැන් ඔය අපේ පරණ සෙට් එක උන්ට ඩ්‍රෝයින් එක සුපිරි පුළුවන් දැන් හරිද ඩ්‍රෝයින් භාගයක් කරලා ඉවරයි මේ පාඩම ඉවරයි දැන් කරන්න හදන එකද ඒක ඉවරයි හරිද අහලා බලන්න ලොකු මේ ෂේප් එක හම්බලා දිනුකලා එහෙම දන්නවද ඉතින් දිනුකලා අහලා බලන්න කොහොමද වෙන්නේ කියලා හරි එතකොට මේ ඩ්‍රෝයින් එකයි සමෝදායන් ප්‍රශ්නය හතරවෙනි එක මොකද්ද व्यवसाय तुंगिनी हरद तुंगिनी प्रश्न तुंगिनी
प्रधान कांड तुना सिविल लेकाई अरे यांत्रिक दाक्षण मुखदमे इलेक्ट्रिकल ट्रॉनिक हरद ओके ओके प्रश्न देख देख हरद इकने सिविल तीनवा एक प्रश्न कलिम गोड़ नगिल दाक्षण हरद इकने गोड़ नगिल हदन हदन कीड़ा देना एक हफ्ती हरद तब इट पास देवनी प्रश्न डिमेनुम टीडीएस हरद प्रश्न देखे पाठन देखे प्रश्न इलेक्ट्रिकल ट्रॉनिक इलेक्ट्रिकल इलेक्ट्रिकलोणिक ट्रिकल ट्रॉनिक प्रोडक्शन प्रश्न ऑटोमोबाइल प्रश्न ऑटोमोबाइल मे महावाहन मे ब्रेक हिमने හරිද ඔටෝමොබයිල් වල අර අපිට තියෙන පොඩි පාට් එකක් හරිද ඔය පිස්ටන් රින්ග්ස් දාන්න පිස්ටන් වලළු වාසි තියන්න ඔය පොඩි පොඩි ටික හරිද ඒකෙන් එනවා ඊට පස්සේ තව එනවා ප්‍රොඩක්ෂන් හරිද ප්‍රොඩක්ෂන් හරිද ඔටෝමොබයිල් එනවා ප්‍රොඩක්ෂන් හරිද කොහොම ඔය ප්‍රශ්න දෙකෙන් තමයි දෙවෙනි දෙවෙනි කොටස හදලා තියෙන්නේ තුන්වෙනි කොටස තමයි ට්‍රිකල් සහ ට්‍රොනික් හරිද ට්‍රිකල් එකෙන් එකක් යනවා ට්‍රොනික් එකෙන් එකක් යනවා හරිද प्रश्न मे प्रश्न लखनऊ आगे आगे अरे बैटरी तीन बल करें करंट आवे नुक खरी कर
इंजीनियर दाक्षिण हरद मेम हरद इंजीनियर दाक्षिण सामान्य अपीट अपे हमे गेटलू आगती ना के ओम गेटलू पीलिया क्रमे सरल हरद गेटलू पीलिया क्रमे हरद ओक एत्र मेवें हरद दें मेहमे हरद आदिकालीन मानव हरद इसे हिट मनुष्य जीवित एत्री हिट तिब मे मुनाद मे अवस्था हरम सरल हरद ඒකාලෙ තිබ්බ අවස්ථා සරල හිඳ එයාලට ලොකු මේ මොනවාද මේ අවශ්‍යතාවය තිබ්බේ නැහැ නේ හරිද අවස්ථා සරලයිනේ ලොකු දේවල් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ හරිද ඒ හිඳ මේ කාලේ මිනිස්සු ඇත්තම හිටියේ කොහොමද ගල් ගුහාවල එහෙමනේ හිටියේ හරිද මෙයාල සත්තුම තමයි නේද කැලෑවල් වල ඉන්න සත්තුම තමයි උදාහරණෙ විදියට හරිද කැලෑවල් වල ඉන්න සත්තු වගේම තමයි ඒකට සත්තු කොහොමද ඉන්නේ සත්තු දැන් වලස්සු සෙට් එකක් එකට නැතුව නිකන් මේ වලස්සු එක වලස්සු සිංහයෝ කොටි එකට ඉන්නවද නැහනේ එක සමාන කණ්ඩායම් සෙට් එකක් එකට ඉන්නවා තව සමාන කණ්ඩායම් සෙට් එකක් තව එකට ඉන්නවා එහෙම ඉන්නේ මිනිස්සුත් එහෙම තමයි හිටියේ මිනිස්සු හිටියේ දැන් මේ කතන්දරයක් කියන්නේ කතන්දරයක් හොඳට හගෙන ඉන්නේ කොහොමද කියන්නේ කියලා මම හරිද කතන්දරය හගෙන ඉන්නේ හරිද එතකොට මේ කතන්දරය මතක තියාගෙන අවශ්‍ය කරුණු ටික විතරයි දෙන්නේ හරිද බලන්න එපා කිසි නෝට් එකක් දෙන්නේ නැහැ වැඩි නෝට් දෙන්නේ නැහැ හරිද අධික නෝට් අදාල නැහැ වලට අධික නෝට් හරිද අදාල් නෝට් එක විතරයි දෙන්නේ නිකන් වැල්වට අරන් දීලා වැඩක් නැහැ හරිද නිකන් මේ මහලකෝනේ මේවා දීලා වැඩක් නැහැ නමුත් අදාල් නෝට් එක අදාල් විදිහට දෙනවා අපි දීලා අවසාන දවසේ පේපරයක් කරනවා අපි ඒ පේපරේ දෙන්නේ මුළු සිලබස් එකෙන්ම ආව ප්‍රශ්න ඒ ලෙවල් වලට හරිද දාලා බලමු මන් දුන්න පේපරේ ඒ අර මම කරපු ප්‍රශ්න මොනවා හරි නැති වෙලා තියෙනවා කියලා හරිද තේරුණා කියන එක එතකොට ඒ නිසා මොකට අහගෙන ඉන්නේ මේ වැඩි හරිද තොට මේ කාලේ හිටපු සත්තු සහ මිනිස්සු දෙකොල්ලම වාසය කරේ කැලේ නේ ගල් ගුහාවල. තොට මේ ගල් ගුහාවල හිටපු මිනිස්සයෝ ජීවිතේ මුලින්ම දැක්ක දෙයක් තමයි සාගරය කියන්නේ. හරිද මුලින්ම දැක්ක දෙයක්. ජීවිතේ මුලින්ම ලොකු එකක් කියලා දැක්කේ සාගරය. සාගරය. හරිද? ඕගොයි සාගරේ සාගරේ ගාඩන අය මිනිස්සු. ගිහිල්ලා याला पटांग ළමයි लवण सहित हरद ओय मुहूर्त तन लवण ने हरद लवण सहित आहार पाषाण पाषाण वाली लवण सॉरी पाषाण पाषाण खंड बैन गल खंड बैन हरद पाषाण वाली लवण लवण सहित शाक ओम वगे देवा खान हरद मनुष्य मनुष्य मानव मनुष्य 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 उसे मेलता मनुष्य उसे दिवे हरद मानव मानव या सत्य හරිද එතකොට ඒක බලනකොට දැන් හිතන්නකො මෙහෙම දැන් ඔය මානවයා කියන සත්‍යය ඔහොම දැන් ඒ එහෙම අයිඩින් සහිත ආහාර ගත්තාම ළමයි හරිද අයිඩින් සහිත ආහාර ගත්තාම මතක තියාගන්න අයිඩින් වලට මොලේ අධික විදිහට වැඩි වෙනවා වර්ධනය වෙනවා හරිද අයිඩින් වලට හරිද අයිඩින් ආර මුහුදු පැති වල දින අයිඩින් ආහාරයට ගත්තා පස්සේ මොලේ අධිකව වර්ධනය වෙනවා එනවාද කියන්නේ මොලේ අධිකව වර්ධනය වෙනවා අර සත්තුන්ට අනිත් කැලේ හිටපු අනිත් සත්තුන්ට සාපේක්ෂව මිනිස්සයාගේ මොලේ වර්ධනය වුණා. ඒත් ඒ අයිඩින් ආහාරයට ගත්තා නේද? හරිද? මේ මුල් කාලේ හිටපු මානවය. හරිද? ඒ අරගෙන එයාලා වැඩියෙන් හිතන්න ගත්තා. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? සතෙක්ට ප්‍රශ්නයක් ආව කියලා ඌ හිතන්නේ නේද? හරිද? ඌ එහෙම හිතන්නේ මට මේකට විසඳුමක් ඕන කියලා ඌ හිතන්නේ. නමුත් මිනිස්සයා හිතන්න ගත්තා. අර සත්තුන්ට සාපේක්ෂව මිනිස්සයා වැඩියෙන් හිතන්න ගත්තා. අර අනිත් සත්තුන්ට සාපේක්ෂව මනුස්සයා වැඩි හිතන්න ගත්තා ඊට පස්සේ හරිද ඊට පස්සේ දැන් එයාලා ප්‍රශ්නයක් දිනනවා කියන්නේ එයාලට මේ විදිහට යනකොට එයාලට ආව ජීවිතේ එක එක ප්‍රශ්න හරිද ඒ කියන්නේ මෙයාලට මුලින්ම ප්‍රශ්න ආවේ දෙකයි හරිද මුලින්ම ප්‍රශ්න දෙකක් ආවා මොකද්ද ආහාරයට සතෙක් හොයාගන්න ඕන හරිද දැන් මිනිස්සයා කොහොමද සත්තු හොයන්නේ මිනිස්සයා ඕනනම් සිංහයා වුණා නම් අල්ලගෙන ගිහිල්ලා මරලා ගන්න පුළුවන් ඒ සිංහයා වේගවත්නේ චීටෙක් වගේ නම් හොඳ හයියෙන් දුවලා සතෙක් අල්ල ගන්න පුළුවන් හරිද අලියෙක් වගේ වුණා නම් පාගල කරලා මරලා අලි මස්පන්නේ මේ කොළ මොනවා හරි කන්න පුළුවන් හරිද මිනිස්සෙ කොළ කන්න බෑ
හරි මොකද මිනිස්සුන්ට කොළ ගන්න බැරි හේතුවකුත් තියෙනවා හරිද ඇයි ඒ කොළ ජීර්ණය වෙන්නේ මිනිස්සයාගෙන් ඈ ඒක මම කියලා දෙන්නම් ඉස්සරහට හරිද සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ කොළවල තියෙන සෙලියුලෝස් නේ සෙලියුලෝස් මිනිස්සයාගෙන් ජීර්ණය වෙන්නේ නැහැ ඒවා ජීර්ණය වෙන්නේ හරක්ගේ හරක්ගේ සත්තුන්ගේ යාළගේ තියෙන මේ මෙතන මුල් දීගා තියෙන රූමනේ කියන එක ඕම රූමනේ ඉන්න සෙලියුලෝස් හරක බැක්ටීරියා කියලා ඒතන මිනිස්සයාට කොළ ගන්න බැහැ සරලව කිව්වොත් හරිද මිනිස්සයාට කොළ ගන්නත් බැහැ මස් කනවා නම් වේගයෙන් දුවන්න ඕන සත්තුන් අල්ල ගන්න ඕන වැඩි ශක්තියක් තියෙනවා මිනිස්සයාට එහෙම දෙයක් නැහැ හරි මිනිස්සයා කල්පනා කරා කොහොමද මම සතෙක්ව අල්ලගන්නේ පළවෙනි ප්‍රශ්නේ මිනිස්සයාට අපේ මිනිස්සයාට ආව පළවෙනි ප්‍රශ්නේ කොහොමද මම සතෙක්ව අල්ලගෙන දඩයන් කරන්නේ හරි කොහොම කල්පනා කරාට පස්සේ එයාලා කල්පනා කරලා කරන කරලා කරලා එයාලගේ මොලේ වර්ධනය වෙනවානේ ඊට පස්සේ එයාලා වෙනස් ඉදිරියට යන්න ගත්තා හරිද අතින් පයෙන් ශක්තියෙන් හයියෙන් තමන් දින හයියෙන් සතෙක් මරා ගන්නවට වඩා ලේසි මොකක් හරි ආයුධයක් පාවිච්චි කරලා ආයුධයක් කියලා දන්නේ නැහැ ඉතින් උන්ගේ මනසට එනවා හිම දෙයක් හරිද මොකක් හරි දෙයක් පාවිච්චි කරලා සතෙක් මරා ගන්නවා ඊට පස්සේ කන්න පුළුවන් උන් ඔහොම දෙයක් ඔලුවට හරිද ඊට පස්සේ ආපු ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ නෙමෙයි මේ අර ප්‍රශ්නෙට බැඳුන තව අනිත් ප්‍රශ්න දැන් දෙවෙනි ප්‍රශ්නේ තාම ආවෙනේ අපි හරිද ඊට පස්සේ ආපු ප්‍රශ්න තමයි කොහොමද මරන්නේ මරන්න ක්‍රමයක් නැහැ. ඒ සත්තු මරන්නේ කොහොමද? අතින් අල්ලලා මරන්නද බෑනේ. ඕන් ඕකට ඒකයි මිනිස්සු ගත්ත පියවරක් තමයි. සතෙක් හිටියාම මොකක් හරි තියුණු ගලක් හෝ වේවා තිරිවාන ගල් තමයි ඉස්සර ගත්තේ උගොල්ලෝ. හරිද? සතෙක් ඉන්නවනම් සතෙක් දුවනකොට තියුණු ගලක් අරගෙන ගහනවා. සතා. හරිද? සතාට ගහනවා. ඒ ගැහුවට පස්සේ සතා වඩමන එනවනේ. ඊට පස්සේ සතා වරන් ගිහින් මරලා කනවා. හරිද? ඕම ඔහම තමයි මුලින්ම සතෙක්ව මරන්න පටන් ගත්තේ. දැන් අර මිනිස්සු අරිත් දායට වඩා වැඩි හිතනවා. ඒකයි මෙහෙම වෙන්නේ. හරිද? ඊට පස්සේ පහු කාලීන මිනිස්සු හිත මේ මිනිස්සුන්ට දැනගන්න හම්බුනා. හරිද? හිතලා මිනිස්සුන්ට දැනගන්න හම්බුනා මේ සතෙක්ට අතින් ගහනවට වඩා හරිද? අර ගල අරගෙන අතින් ගහනවට වඩා अरगेन
सापेक्ष मुले अधिक इतना मनुष्य मुहूर्त जीवी जीन सापेक्ष लवन वेडिये हम मनुष्य मानवे सत्तुंग दड़या विश्लेषण मनुष्य मनुष्य जीवित बोमदान मुलु पलातक जीवीन एक बार आयुध वाल बल मनुष्य जीवित मनुष्य जीवित आयुधे हर आयुधे मनुष्य जीवित ये तत्ल पत्ल इंजीनियर ताक्षण आप प्रश्न विसद तरंगे मुहूर्ण तरंगे मुहूर्ण प्रश्न विसद अन्न ताक्षण वर्धन मुखद इंजीनियर दाक्षण प्रश्न मुहूर्ण देना मुहूर्ण देने विसून मनुष्य आवश्यकता आंगे आवश्यकता संपूर्ण प्रश्न आंगे प्रश्न मुहूर्ण देना मुहूर्ण देने विसून अन्न मनुष्य की मुले वर्धन ताक्षण वर्धन ताक्षण वर्धन अर ओम विद्यता मानव संहति इंजीनियर दाक्षण तीरने मनुष्यो मुलिम गिंदर होिंदर होने वर्धन गिंदर ताक्षण वर्धन एक साधक ताक्षण वर्धन एक साधक एक साधक पलवी साधक अरे इतनी पश्चिम ताक्षण इंजीनियर ताक्षण वर्धन अरे इतकोटे इसला बल इंजीनियर तो आक्षण मुखा दिखे निर्वचन उदाहरण मेहमान इंजीनियर उठ प्रश्न उखड़ी तात्विक प्रश्न तात्विक तात्विक वेलवा मेहमत हर वाला आवश्यकता व्याख्यनवा पृथ्वी ऐंडो निकंद एक इंजीनियर ताक्षण वेदे सॉरी ताक्षण वेदे ताक्षण सह विद्या
තාක්ෂණය හා විද්‍යාව. මනුස්ස සතෙක්ගේ ඇඟට ගලක් වැදුනහම සතහට හානි වෙනවා කියලා මනුස්සයාට හිතුනකින් තමයි ගලලා විද්‍යාව නිෂ්පාදනය කරන්නේ. අන්න එතකොට තමයි ඉංජිනේරු තාක්ෂණ දේවල් නෙමෙයි. තේරුණාද කියන්නේ? අන්න ඒ විදිහට තාක්ෂණය පිළිබඳ හිතන්න නෙමෙයි. තාක්ෂණය පිළිබඳ තාක්ෂණික කරුණු. හරිද? ගැටලුව පිළිබඳ තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු ප්‍රයෝග කරගෙන හිතන්න ඕන. හිතලා මානවයාගේ සිත සැලසෙන විදිහට විසඳු යෝජනා කරන්න. ඕක තමයි ඉංජිනේරු දර්ශනය කියන්නේ. හරිද? ඕම මේ ඔක්කොම කරුණු කැටි කරගෙන අපි හදනවා එක මොකද්ද? අපි ඔය ඔක්කොම කරුණු කැටි කරලා හදනවා එක නිර්වචනයක්. නිර්වචන කියන්නේ නිර්වචන ඈ. උඹලට එක වචනයක්වත් ඒක වෙනස් කරන්න බෑ. අපිට ඕන ඕන විදිහින් නිර්වචන වෙනස් කරන්න බෑ. තේරුණාද කියන්නේ? අපිට ඕන ඕන විදිහින් නිර්වචන වෙනස් කරන්න බෑ. ඒ හින්දා මම දැන් දෙන නිර්වචනේ ඒ විදිහටම කටපාඩම් කරලා ඒක තියා ගන්න ඕනේ. ඒ නිර්වචනේ තියා ගන්න. හරිද? දැන් මම නෝට් එකක් දෙනවා. මේ නෝට් එක ඔයාලා ලියන්න ඕන. දැන් මේ ලියනකොට වීඩියෝ එක බලන ළමයි ලියනකොට වේගෙ වැඩි නම් වීඩියෝ එක නවත්තලා ලියන්න පුළුවන් ඈ. අනිත් එක තමයි මේ හැම පාඩමකට අපි හැම පාඩමකටම අපි දෙනවා රූපකොලයක්. ඇයි ඒ හේතුව? ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන ළමයි මේ අපිට තියරි න්‍යායාත්මකව දැනගන්න කරගන්න පුළුවන් විශයක් නෙමෙයි. හරි. අපිට මේක භෞතිකව දැනගන්න ඕන. අපි උදාහරණයක් විතර ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක් කිව්වහම අපි ටූ ස්ට්‍රෝක් එන්ජින් කියනවා දන්නවා. මේ මොකක් හරි පෙන්නලා මේ මොකද්ද කියලා අහුවා මේක ටූ ස්ට්‍රෝක් එන්ජින් එකක් කියලා කියන්න දන්නේ නැහැ. අන්න එහෙම බෑ. එහෙම බෑ. ඉංජිනේරු තාක්ෂණ වේදේ. එහෙනම් ඒක පිළිබඳ දැනගන්න ඕන. මොකද්ද රූන්ද? ටූ ස්ට්‍රෝක් එන්ජින් කිව්වම ඕනෙකේ දන්නවා. පෙන්න කොහමද දන්නේ? හරිද? ඩීසල් පෙට්‍රල් එන්ජින් දෙකක් පෙන්නකොහම මේක ඩීසල් මේක එන්ජින් කියලා මේ පෙට්‍රල් කියලා පෙන්වන්නද දන්නේ? තේරුම් ගන්න මේ හොයන්න දන්නේ. එහෙම හදලා වැඩක් නැහැ ඉංජිනේරු තාක්ෂණයේ. හරිද? අන්න ඒ හිඳ මේ හැම පාඩමකටම අපි දෙන රූපකොලයක්. ආන්ගේ රූපකොලේ ළඟ තියාගන්න රූපකොලේ දුන්නාම ඒ කොලේ print out එකක් අරගෙන පොතේ අලෝ ගන්න. නෝට් එකේ. හරි නෝට් එකේ අලෝ ගත්තා. උදාහරණයක් මෙහෙම හිතන්නකො. බලන්න පොත මෙහෙම තියෙනවා. හරිද? පොතේ කොලේ මෙහෙම තියෙනවා කියලා හිතන්නකො. මේ කොලේ දැන් ඔයාලා ලියාගෙන යනවා. ලියාගෙන ගිහිල්ලා මම කියනවා රූපේ කොලයක් දෙනවා ඒ රූපේ කොලේ අලෝ ගන්න කියලා. හරිද? එහෙම කරන්නවා මේ මෙතනට රූප කොලේ දියලා පෑනේ තිත් ටිකක් දින ඔන්න ඔහොම රූප කොලේ වැටෙන දැනට. ඊළඟට දැන් මේ පාර හිටවනේ ඒක පොඩ්ඩක් කලර් කරගන්න. ඊට පස්සේ එතන ඉඳලා ලියන්න ගන්නවා. හරිද? ඔහොම. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා අර රූප කොලේ ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්නේ. හරිද? රූප කොලේ print out එක ගන්නවා. print out එක අරගෙන රූපේ අරගෙන මෙතනට අලවනවා. ඔහොම තමයි කරන්නේ. ඔය වැඩේ කරන්න ඕනේ. හරිද? හරි. එතකොට දැන් මේකට දෙන රූපකොලයක් ඒක මම දෙන්නම් දැන් ඔයාලට තප්පරයක් දෙන්න. හරිද? මේ රූපකොලේ පේනව නේද? මේ රූපකොලේ මම දැන් ඔයාලගේ group එකට දානවා. හරිද? මේක සහ මේක. ඕම් ඔය රූපකොල දෙක අරගෙන ඔයාලා print out එකක් අරගෙන අලව ගන්න ඕන. හරිද? print out එකක් අරගෙන අනිවාර්යෙන් අලව ගන්න ඕන මම බලනවා ඈ. මොකද දෙන්නනේ ඉන්නේ. ඒකට ඒ දෙන්නට මම වෙන වෙනම බලනවා. වෙන වෙනම විශ්ලේෂණය කරනවා කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? අනිවාර්යෙන්ම කරන්න ඕන. දැන් කිව්වොත් කරන්න ඕන. මොකද මේකට ඔයාලා මම කියන දේ කරේ නැත්නම් මම කියන විදියට කරේ නැත්නම් කොහොමද මම ඔයාලා වරය යන්නේ තැනකට? නේ? අන්න ඒ හින්දා මම කියන විදියට වැටේ කරගෙන යමු. හරිද? ඊටු ටික අපිට කරගෙන යන්න ඕන. තේමද කියන්නේ? ලියාගමු.
ඊළඟට තව පොඩ්ඩක් තියන්නම් මේ ඉංජිනේරු තාක්ෂණයේදී ඉංජිනේරින් කියන එක හැදලා තියෙන්නේ කොහොමද කියලා ඈ ඉංජිනේරින් කියන එක හැදලා තියෙන්නේ කොහොමද කියලා හරි ඉංජිනේරින් කියන එක ළමයි ලැටින් භාෂාවෙන් ඉංජිනියම් හරිද ඉංජි නියම් කියන ලැටින් වචනෙන් තමයි හැදලා තියෙන්නේ ඉංජිනේරින් කියන එක ඉංජිනියම් කියන්නේ මොකද්ද ලැටින් භාෂාවෙන් ලැටින් දන්න කෙනෙක් නැද්ද හරි ඉංජිනියම් කියන්නේ විචක්ෂණශීලී බව කියනවා නම් හරිද මන්ද විචක්ෂණශීලී බව ශීලී බව මේ විචක්ෂණශීලී බව තමයි ඉංජිනේරි ඉංජිනියම් කියන්නේ ඔයතොට විචක්ෂණශීලී පුද්ගලයාට තමයි ඉංජිනියර් කෙනෙක් කියන්නේ විචක්ෂණශීලීව හිතන ශේෂ්ඨයට තමයි ඉංජිනේරින් කියලා කියන්නේ. හරිද? දැන් ඔයාලා මම මේ කියන එක ලියා ගන්නකෝ. එහෙම ලියන්නේ. ලැටින් භාෂාවෙන් इंजीनियरिंग के ना पढ़ना हो इंजीनियरिंग के लिए हम ලැටින් භාෂාවෙන් ඉංජිනියම් ලෙස හඳුන්වා ඇති විචක්ෂණ ඉංජිනියම් ලෙස හඳුන්වා ඇති ඉංජිනේරු තාක්ෂණ වේදය ඉංජිනේරු තාක්ෂණ වේදය ඉංග්‍රීසි භාෂාවෙන් ඉංජිනියරිං ඉංග්‍රීසි භාෂාවෙන් ඉංජිනියරිං ලෙස හඳුන්වන ඉංජිනියම් මේ ඉංජිනියම් කියලා තියෙන දන්නට ඕනනම් කාකබාදයක් දාලා ලියාගන්න විචක්ෂණශීලී බව කියලා. හරි. ඉංජිනියම් කියන දන්නට කාකබාදයක් දාලා ලියාගන්න විචක්ෂණශීලී බව. හරිද? ඉංග්‍රීසි භාෂාවෙන් ඉංජිනේරිං ලෙස හඳුන්වන්නයි. ඉංජිනේරු තාක්ෂණ වේදේ इंजीनियर दाक्षण मूलिक परमार्थय इंजीनियर दाक्षण वेदे मूलिक परमार्थय गटलुवकट पिलियां सेवीम सदा इंजीनियर दाक्षण वेदे मूलिक परमार्थय गटलुवकट पिलियां सेवीम सदा විචක්ෂණශීලී පුද්ගලයෙක් බිහි කිරීමයි ගැටලුවකට පිළියම් සෙවීම සඳහා විචක්ෂණශීලී පුද්ගලයෙක් බිහි කිරීමයි වෙනම ලියා ගන්න ඡේදයක් අරලා ඡේදයක් විදිහට වෙනම අතීතයේ සිටි මානවයා මේ කාලේ තමයි මානවයා නම අපි කියන Homo erectus කියලා Homo erectus කියන මානවය තමයි මේ කාලේ හිටියේ. හරි? අතීතයේ සිටි මානවය. ගේ මානවයාගේ අවශ්‍යතා අතිශයින් සරල විය. අතීතයේ සිටි මානවයාගේ අවශ්‍යතා අතිශයින් සරල විය. අතීතයේ සිටි මානවයාගේ අවශ්‍යතා අතිශයින් සරල විය. අතිශයින් සරල විය අතිශයින් සරල විය අතිශයින් සරල විය
අතිශයින් සරලයි. නමුත් නමුත් එදිනෙදා ජීවිතයේ ඔවුන්ට එදිනෙදා ජීවිතයේ ඔවුන්ට මුහුණ පායමට සිදුවන ගැටලු වලට මුහුණ පායමට සිදුවන ගැටලු වලට යම් විසඳුමක් අවශ්‍ය විය මුහුණ පෑමට සිදුවන ගැටලු වලට යම් විසඳුමක් අවශ්‍ය විය යම් විසඳුමක් අවශ්‍ය විය යම් විසඳුමක් අවශ්‍ය විය එම විසඳුම ඉටු කර ගැනීමට දරපු ප්‍රයත්නය දරන ලද එම විසඳුම ඉටු කර ගැනීමට දරන ලද ප්‍රයත්නය ප්‍රයත්නය කියලා නේද කියන්නේ ප්‍රයත්නයක් මාත් නම් හරිද මන් ප්‍රයත්නයක් මේ වටා උත්සාහය උත්සාහයක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදයේ වර්ධනය විය ඉංජිනේරු තාක්ෂණ වේදයේ වර්ධනය විය ඉංජිනේරු තාක්ෂණ වේදයේ වර්ධනය විය දැන් අපි මේ දැන් මම මේ කියපු කතාව මුලින්ම අර මම ප්‍රධාන ගැටලු දෙයක් වෙනා කියලා කිව්වනේ ඒක එක ගැටලුවක් වල අනිත් ගැටලුව කිව්වනේ දැන් ඒකට හේතුව තමයි දැන් මේ දැන් අර කලින් කරනකොට දැන් කරලා මම නවත්තර ටික වෙලා ඉඳලා තමයි මේ දෙවෙනි එක කරන්න ඒ නිසා මේ මට ඒක නම් තුනක් පොඩ්ඩක් හරි දෙවෙනි ගැටලුව තමයි ළමයි දැන් පළවෙනි ගැටලුව සතෙක්ව දඩයන් කරගන්න කොහොමද හරි දෙවෙනි ගැටලුව තමයි භයානක සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනද ප්‍රධාන ගැටලුව දෙක ඈ ඔයිට අමතර පොඩි ගැටලු තව තියෙනවා හරිද භයානක සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න කොහොමද ඉස්සෙල්ලාම එන ප්‍රශ්නේ තමයි සත්තු දඩයන් කරගන්නේ කොහොමද ඊළඟ එන ප්‍රශ්නේ තමයි අර ඉන්න භයානක සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද ඕම් වේ කියන ප්‍රශ්න දෙකට තමයි උත්තරේ හුවේ ඕම් වේ ආරක්ෂා වෙන්න තමයි ඊට පස්සේ ඕක ගැන හිත හිත කල්පනා කරගෙන කල්පනා කරගෙන කල්පනා කරගෙන ඉන්නකොට මිනිස්සයාට හම්බුණා ගින්දර නිකන් ඔය ඉන්න ගමන් ගල් දෙයක් එකට ඔහම ගහ ඉන්නකොට එකපාරම ගිනි පුපුරක් ගන්න හරිද මීට කලින් මේ ගින්දර තිබිලා නැද්ද ඔයිට කලින් ගින්දර තිබිලා නැද්ද ඉන්දර තිබිලා තියෙනවා බා අකුණු ගහලා දැන් ඒ කාලේ ගියා අකුණු ගහන්නේ නැද්ද අකුණු ගහන අකුණු ගහලා වනාන්තර වලට අකුණක් ගහලා ගිනි ගන්න පුළුවන් හරිද වනාන්තර වල ගස් දෙයක් කොහොම එකට ඇතිලලා ලැබු ගිනි ඇති වෙන්න පුළුවන් හරිද ඒ වගේ ගිනි ඇති වෙනවා නමුත් ළමයි ඒ කාලේ මිනිස්සයා හිතන් හිටියේ ගින්දර කියන්නේ මිනිස්සයා ඇති කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඒ වගේ වට ඔය මිනිස්සයා ඇති කරන්න බැරි දේවල් වලට ඒ කාලේ කට්ටිය ඒ මිනිස්සයාට හදන්න බැරි දේවල් දේවත්වයෙන් ඇදුවා. මනුස්සයට හදන්න පෙර දේවල් දේවත්වයෙන් ඇදුවා. ඕම් ඔය ගින්දර කියන්නේ තන් ඒ වගේ දෙයක් ආ. ගින්දරත් මනුස්සයට හදන්න බෑ කියලා හිතාගෙන දේවත්වයෙන් ඇදුවා මනුස්සයා. හරිද? ඔය ඔය ඔහුම ඉන්නකොට ඒ කාලයක් යනකොට මනුස්සයාට හිතුණා මනුස්සයා හිතුන්නේ අහඹු සොයා ගැනීමක්. ඔය ගල් දෙයක් එකට ගහ ඉන්නකොට එකපාරටම ගිනි පුපුරක් පැන්න. ඔය ගිනි පුපුර ගිහිල්ලා රොඩු කොට ගැටලා රොඩු කොට ඇවිලුණා. හරිද? ඕම් ඔයගේ දෙයක් මෙන්නදී. නිකන් සරල අදහසක් ආකල්පයක්. හරිද? ආන් එකෙන් ගින්දර හොයාගත්ත. එතකොට මනුස්සය දැනගත්ත හරි. ගින්දර අපිට හදන්න පුළුවන්. හරිද? මේ ගින්දරෙන් අපිට ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්. හිතන්න ලකෝ අද වෙනකොට ගින්දර නැත්තම් ඔයාලට මේ කරන්ට් එකක් නැහැ නේ. විදුලියක් නැහැ නේ. ඔය අපි හදන නොරොච්චෝලි විදුලි බලාගාරය එහෙම තනිකර තාපයෙන් වැඩ කරන්නේ ගින්දර එපැයි. හරි තාපේ ගින්දර නැහැ තාපේ එපැයි. හරි තාපේ ගන්න වක්‍රාකාර ගින්දර වැඩගත්තනවනේ. එහෙනම්. හරිද? ඕම් ඔය කොටස් දෙක තමයි ප්‍රධාන මේ රශ්ය දෙක හරිද මෙහෙම ලියා ගන්නකෝ තේරයක් කරලා ලියන්න
හරි ඊළඟින් මේ 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 ඊළඟින් තව එක දෙයක් තියෙනවා කතා කරන්න ඒ දෙක කතා කරලිමු දැන් නෑ මෙහෙම ලියාගෙන ඉමු ඉස්සෙල්ලා උදාහරණ කියලා ලියන්න උදාහරණ කියලා ලියන්න කේදයක් කඩලා උදාහරණ කියලා ලියන්න ඊළඟ මෙහෙම ලියන්න එකල මානවයාට එකල මානවයාට කුසගින්න සඳහා දඩයමක් සොයා ගැනීමට නොහැකි වීම හැඳින්විය හැකියි කුසගින්න සඳහා දඩයමක් සොයා ගැනීමට නොහැකි වීම හැඳින්විය හැක එයට හේතුව වන්නේ හැඳින්විය හැක එයට හේතුව වන්නේ දඩයම් කරන සතුන් දඩයම් කරන සතුන්ගේ වේගය සහ ශක්තියයි සතුන් වේගවත් හා ශක්තිමත් වීම කියන්නේ දඩයම් කරන සතුන් වේගවත් හා ශක්තිමත් වීමයි දඩයම් කරන සතුන් වේගවත් සහ ශක්තිමත් වීමයි මෙම ගැටලුවට මෙම ගැටලුවට පිළියමක් වශයෙන් ගලකට මිටක් සවි කර සෝරි පොඩේ තියුණු ගලකට මිටක් සවි කර වචනේ පවා හරියට නෝ ඉංජිනේරු ඉංජිනේරින් වල වචනින් වැරදෙන්න පුළුවන් ළමයි ඈ යවන් ඉස්සරහට කියලා දෙන්නම් අර කොහොමද දෙන්නේ කියලා තියුණු ගලකට මිටක් සවි කර ඒට විසඳුම් වශයෙන් තියුණු ගලකට මිටක් සවි කර ගල් ආයුධයක් නිර්මාණය කර ගැනීම තියුණු ගලකට මිටක් සවි කර ගල් ආයුධයක් නිර්මාණය කර ගැනීම මෙලෙස ආරම්භ වූ ආයුධ නිපදවීමේ තාක්ෂණය මෙලෙස ආරම්භ වූ ආයුධ නිපදවීමේ තාක්ෂණය අද වර්තමානයේ වන විට මෙලෙස ආරම්භ වූ ආයුධ නිපදවීමේ තාක්ෂණය අද වර්තමානයේ වන විට න්‍යෂ්ටික ආයුධ තාක්ෂණයට තරම් අද වර්තමානයේ වන විට න්‍යෂ්ටික ආයුධ තාක්ෂණයට තරම් න්‍යෂ්ටික කියන්නේ කියන්නේ න්‍යෂ්ටික ආයුධ තාක්ෂණයට තරම් න්‍යෂ්ටික අවි ආයුධ තාක්ෂණයට තරම් වර්ධනය වී තිබේ න්‍යෂ්ටික අවි ආයුධ තාක්ෂණයට තරම් වර්ධනය වී තිබේ
इंजनीर निर्वचने इंजनीर निर्वचने निर्वचने मूल मत आगेगा पवत्ना हो मतुवे तात्विक गटलूर पवत्ना हो मतुवे तात्विक गटलूट ताक्षणिक विद्यात्मक कर्मोपयोगी करगनी एवा यांत्रिक हकिया समग मुसुकोट मानव सित सलसनाकारेट विसंदुम लबादी में क्रियावली इंजीनियर ताक्षण वेदे पवत्ना हो मतुवे गेटलूट ताक्षणिक विद्यात्मक कर्मोपयोगी करगनी एवा यांत्रिकिया समग मुसुकोट मानव चित सलसनाकारेट विसंदुम लबादी में क्रियावली इंजीनियर ताक्षण वेदे गेटलूट बुलवा गेटलून गेटलून ओ मत ताक्षणे सह विद्या उपयोगी ताक्षणे विद्या उपयोगी करोने इंजीनियर इंजीनियर ताक्षण अपने मैथ्स करीर पुलवा नमुते यांत्रिक हकीस मुसुकर अनेकर इंजनीर दाक्षण यांत्रिक हकीस मुसुकर यांत्रिक हकीस मुसुकोट ये बलापुर मिनी हेट से मिनी हेट से मानव सेत सलसनाकार विशदुम लबादी में क्रियावली हरद ओके पवत्ना हो मतुवे की तात्विक गेटलूट हरदे अवश्यता मिनी हेग्गे अवश्यता हरदे मिनी हेग्गे अवश्यता गेटलूदी उदाहरण बड़गी अवश्यता मनुष्य गेटलू गेटलूदी ओम गेटलूंडे हेतु अवश्यता ओमन ओम अवश्यता ओमना की तुडक बेदल हरदे अवश्यता वक्या अवश्यता वक्या बड़गिन्न आहार सॉरी बड़गिन्न तम अवस्था उमना आहार हर तप्र निवास गलगुहा वासस्थान अवश्यता मनुष्य सामान्य जीवित पेन गेटल आह बड़गिट सेवण मुलकालीन वर्धमान लक्षण एंग हदागण मानसिक वर्धन ओमनावस्था ओमना लक्षण दिन ब्यूटी क्रीम सलून ओदमा ओमना अर्द अवश्यता ओमन वर्धन खाय वर्धन मध्यस्थान जिम मनस मनस निराल भावना मध्यस्थान ओमन अवश्यता ओमन ओम अवश्यता सह ओमन वाले हरदे चेदिया इंजनीर ताक्षण
ඉංජිනේරු තාක්ෂණ වේදයේ ඉගෙන ගැනීමේදී මිනිසෙක්ට බැන නගින අවශ්‍යතා හා උවමන ඉංජිනේරු තාක්ෂණ වේදයේ ඉගෙන ගැනීමේදී මිනිසෙක්ට පැන නගින අවශ්‍යතා හා උවමන පිළිබඳ අප වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය මේක වෙන්න වීඩියෝ එක නවත්තනත් පොඩ පොඩ කරන්න අවශ්‍යතා හා උවමන පිළිබඳ අප වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය අප වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය අප වෙන වෙනම අධ්‍යයනය කළ යුතුය ගැලියන පළවෙනි එක අවශ්‍යතා පොඩි මාතෘකාවක් කියලා ඉංජිනේරු තාක්ෂණ වේදය ඇඳින්න කියලා පාඩමේ මාතෘකාව ලිව්වා නේද? ලිව්වේ නැත්නම් ලියාගන්න නෑ. ඉංජිනේරු තාක්ෂණ වේදය ඇඳින්න මේ පළවෙනි පාඩම. ඒ කිව්වෙත් නැද්ද මන්ද මම? ඒ පාඩම ආවේ අද නම් මම මේ වෙන ප්‍රශ්නයක ඉඳලා කලබලයකට ආවේ. ඒකයි පොඩ්ඩක් අද මේ ආරම්භයේ පොඩ්ඩක් සවුත් වුණේ. වෙන ප්‍රශ්නයක ඉඳලා. හරි. අවශ්‍යතා. ඒ කියන්නේ මෙහෙම ලියන්න මිනිසෙක්ට එදිනෙදා ජීවිතයේ පැන නගින අර්බුදකාරී තත්ත්වයක් මිනිසෙක්ට එදිනෙදා ජීවිතයේ ක්‍රියා කිරීමේදී පැන නගින කියලා කියනවා ක්‍රියා කිරීමේදී පැන නගින අර්බුදකාරී තත්ත්වයක් මිනිසෙක්ට එදිනෙදා ජීවිතයේ ක්‍රියා කිරීමේදී පැන නගින අර්බුදකාරී තත්ත්වයක් අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ අර්බුදකාරී තත්ත්වයක් අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ අවශ්‍යතාවය ලෙස හැඳින්වේ අවශ්‍යතාවයක් ලෙස හැඳින්වේ ඊට පස්සේ ලියන්න ඌම ඒකට උදාහරණ ලියාගන්න බඩගින්න උදාහරණ කියලා ලියාගන්න බඩගින්න අවශ්‍යතා ලිව්වා ඌමන 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 ලියාගන්න ඉහත සඳහන් කරන ලද අවශ්‍යතාවය ඉහත සඳහන් කරන ලද අවශ්‍යතාවය උවමනා උවමනා කියලා ලියලා ලියාගන්න ඉහත සඳහන් කරන ලද අවශ්‍යතාවය ඉටු කරගන්නා ආකාරය ඉහත සඳහන් කරන අවශ්‍යතාවය ඉටු කරගන්නා ආකාරය උවමනාවක් ලෙස හඳුන්වයි උවමනාවක් ලෙස හඳුන්වයි උවමනාවක් ලෙස හඳුන්වන්නේ උවමනාවක් ලෙස හඳුන්වන්නේ උදාහරණ ලියන්න කුසගින්න සඳහා ආහාරය හිසට සෙවණක් ලබා ගැනීම සඳහා නිවසක් නිවන ලබා ගන්න නම් ඉතින් නිවන ලබා ගන්න ගයක් හරියන්නේ නැහැ එහෙනම් ඉතින් පන්සලකට යන්න ඕනේ හිසට සෙවණක් ලබා ගැනීම සඳහා නිවසක් හරිද හරි ඕමෙඩි හරිද ඒ තමයි උදාහරණ හරිද දැන් ලියන්න ඉංජිනේරු තාක්ෂණ වේදයේ අර්ථකථනය දැන් ට්‍රැක් එකට අවිල්ල තියෙන්නේ
ඉංජිනේරු තාක්ෂණයේදී අර්ථකථන ලියා ගන්න මේ ඉංජිනේරු තාක්ෂණයේදී අර්ථකථන ලියා ගන්න පවත්නා හෝ මතුවේ උඩ මේ ඔක කටපාඩමේ දියා ගන්න ඕක නම් ඈ ඔක කටපාඩමේ දියාන වචනෙන් වචනය කටපාඩමේ දියා ගන්න ඕනේ පවත්නා හෝ මතුවේ හැකි තාත්තික ගැටලුවකට පවත්නා හෝ මතුවේ හැකි තාත්තික ගැටලුවකට පවත්නා හෝ මතුවේ හැකි තාත්තික ගැටලුවකට ඉංජිනේරුමය හා විද්‍යාත්මක කරුණු ප්‍රයෝගී කර ගනිමු පවත්නා හෝ මතුවේ හැකි තාත්තික ගැටලුවකට ඉංජිනේරුමය හා විද්‍යාත්මක ඉංජිනේරුමය හා විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමි ඉංජිනේරුමය හා විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමි කරුණු උපයෝගී කර ගනිමි මම මේ වේගින් කියන්නේ මේ උබලත් එක තරහ කරන්න මොකද නේ උබලගේ ස්පීඩ් එක දන්න ඕනේ නේද කරුණු උපයෝගී කර ගනිමි ඒවා යාන්ත්‍රික හැකියා සමග මුසු කොට 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 යාන්ත්‍රික හැකියා සමග මුසු කොට මානව සිත සැලසෙන ආකාරය ඒවා යාන්ත්‍රික හැකියා සමග මුසු කොට මානව සිත සැලසෙන ආකාරයෙන් මානව සිත සැලසෙන ආකාරයෙන් මානව සිත සැලසෙන ආකාරයෙන් විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය මානව සිත සැලසෙන ආකාරයෙන් විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය ඉංජිනේරු තාක්ෂණ වේදය ලෙස හඳුන්වමු 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 අරද ඔක තමයි ඉංජිනේරු තාක්ෂණය. හරි. හරි. දැන් අපි යන් දෙවෙනි කොටසට. මේ පාඩමේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස තමයි මේ අපි මේ ඉංජිනේරු තාක්ෂණ වේදය දැන් ඒ කාලේ ගල් යුගයේ ඉඳන් අද වෙනකම් වර්ධනය වෙන්නේ කොහොමද කියලා. වර්ධනයනේ කොහොමද කියලා ඉගෙන ගන්න පහසු වෙන්න ප්‍රධාන යුගයන් පහකට වෙන් කරනවා. හරිද? දැන් මෙහෙමයි. එහෙම කියලා දැන් ඔයාලා මෙහෙම හිතන්නෝ ගල්ලු ගේන මොනසේ දැන් ඔයාලා මෙතනින් කාලතරණය කරන්න පුළුවන් මැෂින් එකකට ගල්ලු ගේට ගිහිල්ලා ගල්ලු ගේන ඉන්න මොනසෙන් යහුවාම ආ ඔයාලා දැන් ඉන්නේ මේ මොන යුගයේද කියලා ආ මේ අපි ඉන්නේ දැන් මේ ගල්ලු ගේ ඊළඟට අපි මේ ඩේරු ගේට යන්න ඉන්නවා ඊට පස්සේ අපි මේ ඇවිල්ලා මේ කාර්මික කෘෂිකර්ම කාර්මික වලට ගිහිල්ලා ඊට පස්සේ තමයි තොරතුරු තාක්ෂණයේ එහෙම නෑ හරිද? එහෙම නෑ හරිද? දන්නේවත් නෑ හරිද? දැන් අපි මේ යුගයන් පහකට වෙන් කරලා ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න ලේසි නේද අධ්‍යයනයේ පහසු සඳහා අධ්‍යයනයේ පහසු තමයි සඳහා තමයි මේ මේ යුගයන් පහකට වෙන් කරන්නේ හරිද ඒ වෙන් කරන යුගයන් වල වෙන් කරන්නේ මෙහෙමයි ඒ කියන්නේ මේ එක මනුස්ස කොටසක් එක කාලයක ගත්තාම එයාලගේ සමාන ලක්ෂණ තියෙනවනේ හරිද ඒ කියන්නේ එක සමාන ගතිගුණ තියෙන කාලයක් එක පැත්තකට වෙන් කරනවා ඊට වෙනස් ගතිගුණ තියෙන කාලයක් තව පැත්තකට වෙන් කරනවා ඔන්නෝම තමයි කාලෙ වෙන් කරන්නේ එක සමාන ගතිගුණ සහ ක්‍රියාවලිය වෙන 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 ආකාරයට තමයි කාලයන් වෙන් කරන්නේ. ඕන් ඔය කාලයන් පහ තමයි ළමයි පළවෙනි එකට කියන දඩයන් යුගය. දඩයන් යුගය. එම්බේ. හරිද? දෙවෙනි එක තමයි ඉන්දේර යුගය.
इंडेर युगे तुम्हारी तुम्हीं नहीं करता मां कृषि कार्मिक युगे कृषि कार्मिक युगे हतरवीं नहीं करता मां कार्मिक युगे कार्मिक युगे पासनी एक तोरतुरु ताक्षणिक युगे तोरतुरु ताक्षणिक युगे तोरतुरु ताक्षणिक युगे ओमे युगयन पाठ पेनोनी एक देकर तून अतर ओमे युगयन पाठ अध्ययने पासु संधा तमा विंकर गण बिदले विंकर गण ना अध्ययने पासु संधा अभी बालम मेकर माँ खतान दरेक किया देनो वाले विशेष इंजीनियर दाक्षण वेदे विकास मातृकाव इंजीनियर दाक्षण वेदे विकास इंजीनियर दाक्षण वेदे विकास इंजीनियर दाक्षण वेदे विकास अध्ययनी पासो संधा यदा सीट अद्वा ताक्षण विकास अध्ययने पासो संधा यदा सीट अद्वा ताक्षण विकास प्रधान युगयान पहाकट वेन्करमु कृषिकार्मिक युगे हतर कार्मिक युगे ताक्षणिक युगे गल्लुगे दड़ेंगे
මෙහෙම හරිද දැන් මම මේ කතා කරන්නේ මීට අවුරුදු 6000කට කලින් සෝ මීට අවුරුදු නෙමෙයි ක්‍රිස්තු පූර්ව 6000යි මීට අවුරුදු 6000කට කලින් නෙමෙයි ක්‍රිස්තු පූර්ව 6000 කියන්නේ මොකද්ද ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 6000කට කලින් ක්‍රිස්තු පූර්ව කියන්නේ ඒකනේ හරිද ක්‍රිස්තු පූර්ව 6000කට කලින් මිනිස්සුයා කොහොමද හිටියේ කියන එක හරිද මෙහෙම දැන් ඕක කතන්දරේ මම කියන්න යන්නේ හරිද කතන්දරේ කියන්න යන්නේ අමල්පිස හොයා ගන්න තියෙන හරිද මෙහෙම හරිද දඩේ යුගේ මිනිස්සු මේ කාලේ හිටු මිනිස්සු අපි කියනවා මේ හෝමෝ සේපියන් කියන මානවයාට කලින් හිටපු එක හරිද කවුද හෝමෝ ඉරෙක්ටස් කියලා කියන්නේ මේ මානවයාට කියන හෝමෝ ඉරෙක්ටස් මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා තමයි මේ දඩේ යුගේ ඉන්නවා හරිද දඩේ යුගේ ගල් යුගයේදී ඉන්නේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා මේ හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා ජීවිතේ ගැටලු ඉතාමත් අඩු වෙන්නේ. ඇයි ඒ? ලොකු අවශ්‍යතාව නැහෙනේ. හරිද? අවශ්‍යතාවයක් තිබ්බොත් නම් කතා කරේ කලින්. අවශ්‍යතාවයක් තිබ්බොත් තමයි ගැටලුවක් එන්නේ. ලොකු අවශ්‍යතාව නැහැ. ඉර අල්ලන්න, හඳ අල්ලන්න එව්ව නැහැ. හරිද? මෙයාලට තියෙන්නේ කණ්ඩ ඕන, බොණ්ඩ ඕන, ආතලෙක ඉන්නවද? නෑ නෑ. ආතලෙක ඉන්න ඕනේ නෑ. හරිද? කණ්ඩ ඕන, බොණ්ඩ ඕන ඉන්න ඕන. ඕම් ඔය තුන කණ්ඩ බොණ්ඩ තියෙන්න ඕන ඉන්න තැනක් තියෙනවා ඕම් ඔය තුන විතරයි මෙයාලට තිබ්බේ හරිද මෙයාලට තිබ්බේ ඕම් ඔය කියන ප්‍රධාන කරුණු තුන විතරයි හරිද කණ්ඩ බොණ්ඩ කියන එක දෙකක් එකක්නේ ඒක එකයි ඉන්න තැන ඒකට ඕම් ඔය කියන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න මෙයාල කොහොමද කටයුතු කරේ මුලින්ම කණ්ඩ නම් ගල් ආයුධ නිෂ්පාදනය කරා ගල් ආයුධ කණ්ඩ බෑ ගල් ආයුධ කණ්ඩ බෑනේ प्रश्न जीवत् ඊට පස්සේ මෙයාලා ආපු ඒ ගැටලුවට එයාලා පිළියමක් විදිහට ඉංජිනේරු තාක්ෂණයේදී කිව්වේ ඒකනේ ගැටලුවට පිළියමක් හොයනවා ඒ ආපු ගැටලුවට පිළියමක් විදිහට මෙයාලා හැදුවා ගල් ආයුධ දඩයුගේ තමයි මම කියන දාම දඩයුගේ දඩයුගේ හැදුවා ගල් ආයුධ හැදලා මෙයාලා පටන් ගත්තා සත්තු දඩයම් කරන්න දුරගේ ඉඳන් සත්තු දඩයම් කරන්න ඊතලයක් හැදුවා දුන්න ඊතලෙ ඔයගේ දේවල් පහු කාලිනව හදාගත්තා හරිද මේ ගල් ආයුධේ හැදීම දඩයන්ගේ අදාළ කරුණ. ඊළඟට ආපු ගැටලුව. දැන් ඕන සත්තු දඩයන් කරා. හරි සතාව අල්ලගත්තා. අල්ලගෙන මරාගත්තා. ඊළඟට ආපු ගැටලුව තමයි අමුයෙන් කණ්ඩ බෑ. මොකක් හරි ක්‍රමයක් කරලා විරස් කරන්න ඕනේ මේක. හරිද? ඒ කාලේ ෆ්‍රිජ් තිබ්බද දාගෙන ඉන්න? නෑ. එහෙනම් කල් තියාගන්න බෑ. ඔය තව ප්‍රශ්නයක්. හරිද? ඕන් ඔය ප්‍රශ්න කිහිපයක් තිබ්බා. හරිද? ඕන් ඔය ප්‍රශ්න වලට ඊළඟට ගත්ත උත්තරේ තමයි ගින්දර හොයාගත්තා. ඒතර කවුද ගින්දර හොයාගත්තේ? හෝමෝ ඉරෙක්ටස් ඈ. හෝමෝ ඉරෙක්ටස් කියන මානවයා ගින්දර හොයාගත්තා. හොයාගෙන එයාට මේක ලොකු ජයග්‍රහණයක්. ඇයි? මතකද යන්නේ ඉංජිනේරු තාක්ෂණයේදී විකාශයට බලපපු පළවෙනි හේතුව තමයි ගින්දර කියන්නේ. ගින්දර කියන්නේ තාක්ෂණික සාධකයක්. හරිද? එතකොට මේ මෙයාලා හොයාගත්ත මේ ගින්දර යාලා ලොකු වැඩ කරගත්තා. වැඩ කොට කරගත්තා. පළවෙනි එක තමයි අර සත්තු ගෙනාවු සත්තු පුච්චලා ආහාරයට ගත්තා. අර ආන් එතකොට අර ආසාද මොනවද මේ අර බඩ රිදෙන ඒව නෑ දැන්. ඇයි අර තියෙන බැක්ටීරියා වගේ දේවල් විෂ බීජ තියෙන ඒවා ඔක්කොම අයින් වෙනවනේ. පුළුස්සලා ආහාරයට ගත්තා. ආයි කල් තියාගන්න පුළුවන්. ඇයි පුළුස්සපු මස් කල් තියාගන්න පුළුවන්. හරිද? ඕම විදිහට මස් පුළුස්සලා කල් තියාගන්න පටන් ගත්තා. ඔත්තර දෙකින්දර ලින්ක් කරගත්තේ. නෑ. ඒ කාලේ රෑ වුණාම ඒ කාලෙත් රෑ වෙනවනේ හරිද ඒ කාලෙ ඉර බහින්නේ නැද්ද ඉර බහිනවා රෑ වෙනවනේ ආන්ගේ රෑ වුණාට පස්සේ කරුවල මෙලෝ සංසාරයක් පේන්නේ ඕම් ඕකට පිරියමක් විදියට මනුස්සයා කරගත්ත ගින්දර අඳුරේදී ආලෝකය ලබා ගත්තා එහෙමද අඳුරේදී ආලෝකය ලබා ගත්තා තව අධික සීතල ප්‍රදේශ තියෙනවනේ රස්නේ ප්‍රදේශ වලට විතර නෙමෙයි නික මේ ගල්ලුකයක් ආවේ සීතල ප්‍රදේශ වලට ගල්ලුකයක් ආවා හරිද
ඕන්නේ අධික ශීතල ප්‍රදේශවල මෙන්න මේ ගිනි මැලයක් ගාලා ඒ අධික ශීතලෙන් අත් මිදෙන්න පටන් ගත්තා. හැඩය වුණා. ගින්දර භාවිතා කරලා. තවත් තියෙනවා. භයානක සත්තු ඉන්නවනේ. භයානක සත්තු ආපුවාම මේ සත්තුන්ගෙන් බේරෙන්න ගින්දර පාවිච්චි කරා. ඔයාලා දන්නවනේ කාටුන් එහෙම බලනකොට තියෙනවනේ. සත්තුන්ගෙන් බේරෙන ගින්දර යකාරි වල එහෙම යකාරි දන්නවනේ යකාරි. තිරසගී ඉස්සර යකාරි කියලා කාටුන් එක දැන් දෙනවද? ඔය කාටුන් එකේ තියෙන ගින්දර හැටම ඇන්ට කරලා සත්තුන්ගෙන් බේරනවා. ඒකේ සත්තුන්ගෙන් බේරෙන්න මිනිස්සු පටන් ගත්තා ගින්දර පාවිච්චි කරා. හරිද? ඕම විදිහට ගින්දර පාවිච්චි කරන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ හරිද? ගල්ලුගේ අනිත් ස්වාගෙනීම තමයි නොපිසු මැටි භාජන. පුළුස්සර නැති මැටි භාජන. හරිද? භාවිතේ පටන් ගත්ත ගල්ලුගේදී. හරිද? හරි. දැන් ඔයාලා මෙන්න ගල්ලුගේට මම මේ දෙන ෆොටෝ එක අලවන්න ඕන. හරිද? මොකද්ද ෆොටෝ එක? මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක ෆොටෝ එකක් නෑ වගේ ගල්ලුගේට. නෑනේ. ෆොටෝ එකක් නෑ. ඊළඟ ඉස්සරහට තියෙන එකට තියෙන. හරිද? හරිද? ඒ විදිහට ගින්දරෝ. ඊට පස්සේ ඊළඟ එක තමයි නොපිලිස්සු මැටි භාජන භාවිත කරා. ඒ කාලේ මොකද නොපිලිස්සු මැටි භාජන? ඔය බඩු මොනවා හරි තියා. හාල් ලිපේ තියන්න හැදුවද ඒක? නෑ. හාල් ලිපේ තියන්න මොන මොකුල කරවන්නේ නෙමෙයි. ඔය මොනවා හරි බඩු ටිකක් එක්ස්ප්‍රෙස් කරලා තියාගන්න. ඔය පොඩි පොඩි වැඩවලට. හරිද? ඔය විදිහට ඔයා ගත්ත මේ නොපිලිස්සු මැටි භාජන භාවිත කරන්න පටන් ගත්තා. හරිද? ඊළඟට දැන් මේ කතා කරන කොයි කාලේ? අවුරුදු ක්‍රිස්තු පූර්ව 6000කට කලින්. 6000කට පෙර. හරිද? ඊළඟට අනිත් එක තමයි අර දඩයන් කරපු සත්තු හිටියනේ. හරිද? ඕන්ගේ දඩයන් කරපු සත්තු මැරුවට පස්සේ උන්ගේ හැම කණ්ඩ වැයනේ. සමහර සත්තුන්ගේ හැම කණ්ඩ වැය. හැම ලෝම තියෙන සත්තු ඉන්නවනේ. ඕන්ගේ ලෝම තියෙන සත්තුන්ගේ හැම පාවිච්චි කරා සීතලෙන් අත් මිදෙන්න. ජැකට් වගේ හදාගෙන සීතලෙන් අත් මිදෙන්න ඕන්ගේ හැම පාවිච්චි කරා. ඔය හැම පොරෝගන නිදාගත්තා. හරිද? අර කොටියම පොරෝගන නිදාගන්නවා කියන්නේ. හරිද? ඒ වගේ තමයි. හරිද? ඕම් ඔය හැම පොරෝගන නිදාගත්තා. ඕම් ওই ටික තමයි ගල්ලුගේදී තිබ්බ තාක්ෂණික වැඩගත් තරුණ. හරිද? මතක තියාගන්න නිකන් අල්ලාප සල්ලාව ලියන්නේ නැහැ මේකේ. අදාළ කරුණ පමණයි. හරිද? ඒක තමයි වෙන්න ඕන. නිකන් මේකම පිටු 200ක විතර ඉංජිනේරු තාක්ෂණයේදී හැඳින්වීම පිටු 200ක විතර පොතක් පිරෙන්න දෙනවා නා. එතන එහෙනම් ඉතින් එතනින් එහාට ආයේ ඉංජිනේරු තාක්ෂණයේදී හැඳින්වීම විතරයි මුළු අවුරුදු දෙකම කරන්න වෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. හරිද? ලියාගමු ඉක්මනට ලියාගමු. ලියගන්න ගල් යුගයේ. එන්නේ නැත්නම් දඩයන් යුගයේ. ගල් යුගයේ නැත්නම් දඩයන් යුගයේ. ලියගන්න මෙහෙම. දැන් මේක වැදිනා අර ස්ලෝ කරන්න පුළුවන්නේ නේ YouTube එකේ ස්ලෝ කරන්න පුළුවන් ස්ලෝ කරලා හරි කමක් නැහැ ගියා ගන්න. හැබැයි ඉතින් මාව නිකන් මාව අතල්ලකට ගන්න එපා. හරිද? නිකන් මාව නිකන් හිමීට යනවා ආයවේගෙන් යනවා. එහෙම එපා ඈ. ඒ මාව අතල්ලන්න දෙන්න එපා. හරිද? හරි. ඒකට ගල්ලුවේ. ගල්ලුවේ. මේ වල යන්න. මෙල යන්න. මින් ක්‍රිස්තු පූර්ව 6000කට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 6000 හරිද? ඊළඟ ලියාගන්න මෙම යුගයේ සොයාගත් වැදගත්ම තාක්ෂණික සාධකේ මෙම යුගයේ සොයාගත් වැදගත්ම තාක්ෂණික සාධකය වැදගත් තාක්ෂණික සාධකය වනුයේ ගින්දරයි ගිනි ගින්දර නෙමෙයි ගින්දර
ගින්දරයි හරිද ඊට පස්සේ කියන්න මෙකල ගින්දරවල භාවිත ලෙස මෙකල ගින්දරවල භාවිත ලෙස මෙකල ගින්දරවල භාවිත ලෙස මෙකල ගින්දරවල භාවිත ලෙස කියලා ලියලා තිතයි කොමාවයි දාන්න හරිද දාන සෙමිකෝලන් එක තිතයි කොමාව දාලා යටි යන ලියා ගන්න එක අධික සීතලෙන් අත් මිදීම අධික සීතලෙන් අත් මිදීම මස් පුළුස්සා ආහාරයට ගැනීම මස් පුළුස්සා ආහාරයට ගැනීම අධික සීතලෙන් අත් මිදීම මස් පුළුස්සා ආහාරයට ගැනීම මස් පුළුස්සා ආහාරයට ගැනීම මස් කල් තබා ගැනීම මස් කල් තබා ගැනීම මස් කල් තබා ගැනීම මස් කල් තබා ගැනීම අඳුරේදී ආලෝකය ලබා ගැනීම අඳුරේදී ආලෝකය ලබා ගැනීම අඳුරේදී ආලෝකය ලබා ගැනීම භයානක සතුන්ගෙන් ආරක්ෂා වීම භයානක සතුන්ගෙන් ආරක්ෂා වීම ආදිය හැඳින්විය හැක ආදිය හැඳින්විය හැක හරිද ඊට පස්සේ ලියන්න ඊළඟ කරුණ ඊළඟ කරුණ ලියන්න ඊළඟ කරුණ මීට අමතරව කියලා තිතයි කොමාවයි ආයෙත් දාගන්න. දාලා ආයෙ යටින් යටට ලියන්න. මීට අමතරව තිතයි කොමාවයි දාලා යටින් යටට ලියාගන්න. වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතය. වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතය. වාසස්ථාන ලෙස ගල් ගුහා භාවිතය. අධික සීතලෙන් අත් මිදීමට අධික සීතලෙන් අත් මිදීමට සත්ව සම්භාවිතා කිරීම සත්ව සම්භාවිතා කිරීම සම්භාවිතා කිරීම අධික සීතලෙන් අත් මිදීමට සත්ව සම්භාවිතා කිරීම නොපිලිස්සු මැටි භාජන භාවිතය අධික සීතලෙන් අත් මිදීමට සත්ව සම්භාවිතා කිරීම අධික සීතලෙන් අත් මිදීමට සත්ව සම්භාවිතා කිරීම නොපිලිස්සු මැටි භාජන භාවිතය නොපිලිස්සු මැටි භාජන භාවිතය ආදිය තාක්ෂණික සාධක ගණයට ගත හැක ආදිය තාක්ෂණික සාධක ගණයට ගත හැක ආදිය තාක්ෂණික සාධක ගණයට ගත හැක ආදිය තාක්ෂණික සාධක ගණයට ගත හැක
තාක්ෂණික සාධක ගණයට ගත හැක. හරි. උච්චර ගල්ුගේ. හරිද? ඔතන යා ගල්ුගේ නෑ. ලියාගන්න එඬේර යුගය ඊළඟට. එඬේර යුගය. එඬේර යුගය. එඬේර යුගය. එඬේර යුගය. මෙහෙමයි. දැන් ඕම ඔය විදිහට මනුස්සය දැන් ඕම ඔය විදිහට ගින්දර හොයාගෙන සත්තු මරාගෙන පුඹුළු පුච්චලා කකා හිටියනේ. හරිද? ඔය විදිහට හිටියා ගන්න. හිටියට පස්සේ ඊළඟට කරන්න ගත්තේ දේ තමයි මෙයාලා. දැන් සත්තු මරණ එකක් සීමාවක් තියෙනවා. හරි මහන්සියිනේ. සතෙක් මරාගන්න මහන්සි. හරිද? ඒ වගේම සත්තු මරපුවාම ඒකව අරගෙන ඉන්න වෙන ප්‍රයත්නයක් දරන්න ඕන. උන් ඔය වගේ ලොකු ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න තිබ්බා. හරිද? උන් ඔය පවතින ගැටලු වලට පිළියම් විදිහට ඉංජිනේරු දාක්ෂණ හැමතිස්සෙම ඉංජිනේරු දාක්ෂණයේදී කලවම් කරගන්න. ඒ ආපු ගැටලු වලට පිළියමක් විදිහට මෙයාලා මොකද කරන්නේ? සත්තු චූටි කාලේ ඉඳන් ගෙවල්න හැදුවා. සත්තු ලොකු ගාල්. හරිද? ලොකු ගාල් කියන්නේ ලොකු පට්ටි විදිහින් හැදුවා. හරිද? සත්තු චූටි කාලේ නම් හැදුවා. ගෙවල් නැහැ නේ කාලේ. තමන් ගාව හැදුවා. වාසස්ථානාවට. හරිද? හදලා ලොකු වුණාට පස්සේ මූණ වරාගෙන කෑවා. ආහාර එකත් එහෙම. හරිද? ලොකු වුණාට පස්සේ මරාගෙන කෑවා. ඕම ඔය විදිහට තමයි ආහාරයට ගත්තේ. හරිද? හරි. බින්සරාවනේ. බින්සර දැන් මේ වැඩේ කරගෙන යනවා මෙහෙම. හරිද? මේ ඉතුරු මේවා ටික බලන්න ඔයා. හරිද? මේ මොකද්ද මේ වීඩියෝ එක බලන්න. හරිද? වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. දැන් ටික මේ ටිකට මෙහෙම සම්බන්ධ නැහැ. මට දැන් පාලා හිටි දැන් මේ තනියම කරලා. හරිද? හරි. මම කියන්නේ ඔයා ලියන්න එපා. මම මේ දෙන ටික මම කියනවා. ඔයා අහගෙන ඉන්නකො. හරිද? අහගෙන ඉඳලා වීඩියෝ එක බලාගෙන දිගටම බලාගෙන ලියා ගන්න. එහෙම අවුලක් නැහැ නේද? එහෙම හොඳයි නේද? හරි. දැන් අපි කතා කරේ විනිසර මෙහෙමයි. හරිද? දැන් වීඩියෝ එක බලන්න. දැන් මම මේ දැන් කතා කරලා ඉවරයි. ඉංජිනේරු තාක්ෂණයේ දැන් නිමි කියන කොටස කතා කරලා ඉවරයි. හඳුන්වලා ඉවරයි. ඉංජිනේරු තාක්ෂණයේ කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා ඉවරයි. දඩයන් යුගේ කතා කරා. දැන් මේ කතන්දරයක් තමයි කියලා දෙන්නේ මම. ඈ කතන්දරයක් තමයි කියලා දෙන්නේ. කතන්දරේ හොඳට අහගෙන ඉන්න. හරිද? දඩයන් යුගේ කතා කරා ගල් යුගේ කියන එක. ගල් යුගයේදී වෙන්නේ දැන් සරලව මම පොඩි අදහසක් කියනවා. ගල් යුගයේදී වෙන්නේ මෙහෙම දෙයක්. ඒ කාලේ හිටව මිනිස්සුයෝ දැන් මේ වීඩියෝ එක බලන මම දැන් ලොකුවට බහැලි කරන්නේ නැහැ. හරිද? ඒ කාලේ හිටව මිනිස්සුන්ට ලොකු ලොකු අවස්ථා තිබ්බේ නැහැ. හරිද? ගල් යුගයේ හිටව මිනිස්සුන්ට ලොකු ලොකු අවස්ථා තිබ්බේ නැහැ. එයාලට ඕන වුණේ මොනවද? කණ්ඩයි බොණ්ඩයි. බොණ්ඩ කියන්නේ මෙහෙ වෙන මොනවද නෙමෙයි. වතුර ටිකක් බොණ්ඩ කෑම ටිකක් කණ්ඩ ඔය වගේ. හරිද? කෑම කියලා මුන් මේ මොනවද හොදි හදන්නේවත් බත්තු යන්නේවත් නැහනේ. සතෙක් දඩයන් කරගත්ත කෑම. හරිද? ඕන් ඔය බැලු ටික තමයි ඒ කාලේ හිටව මිනිස්සුන්ට අවශ්‍යයි තිබ්බ අවස්ථා ටික. හරිද? ඊට පස්සේ එයාලා ඒකට පැනනගුණු ගැටලු තමයි සත්තු දඩයන් කරගන්න බෑ. හරිද? ඒ දඩය දැන් මේ කතන්දරේ දිගටම කියාගෙන යනවා නේද? මුලින්ම මම ටිකක් කියන්නේ කතන්දරේ. අය සත්තු දඩයන් කරගන්න බෑ. ඒ සත්තු දඩයන් කර ඇයි බැරි? සත්තු වේගවත් ශක්තිමත් ඕන් ඔය ප්‍රශ්න නේද? ඒ හින්දා එයාලා මොකද්ද කරන්න ගත්තේ? අර සත්තුන්ව මරන්න අර සත්තු මරන්න මොනවද කරේ? ගල්ලාද නිෂ්පාදනය කරා. හරිද? දැන් ගල්ලාද නිෂ්පාදනය සරලව මරාගත්ත කියනකෝ. මරාගෙන ගෙනල්ලා කණ්ඩද? ඇයි අමුමස් කණ්ඩද? අම්මස් කපුවම බඩරි දෙනවා. හරිද? බඩරි දෙනවා එක එක ප්‍රශ්න. මිනිස්සු මැරෙනවා. සමහර මස් තියෙන මිනිස්සු මැරෙනවා. ඕම වගේ ප්‍රශ්න තියෙනවා. ඔය ප්‍රශ්න වලට පිළියම් විදිහට හරි දැන් නිකන් බිම්සරේ බලන ඇදී අර මුලින් හිටපු එකයි මේ මොකයි මේකයි මොකද කියලා. දැන් මේ ට්‍රැක් එකට ඇවිල්ලා තින් දැන් ටිකක් අර දවස් ටිකක් මුහුණු කරේ නැති හින්දා අර මුලින් ටිකක් බෝරින් වෙලා හිටියි. හරිද? ට්‍රැක් එකට ඇවිල්ලා තින් දැන් ඈ. හරි. එතකොට මේ ඊයාවට පස්සේ සත්තු මරාන කන්න පුච්චන්න මේ පුච්ච ගන්න ඕන. පුච්ච ගන්න කියලා දන්නේ නැහැ ගලියෝ. හරිද? කොහොම හරි විකල්පයක් වුණා සතාව බඩරි දෙන්න නැතුව ඇඟ ඇතුළට දාගන්න. කන්න. අන්න ඒකට මුන්ට විසඳුමක් හම්බුණා. මානවයාට මීට අවුරුදු 6000කට කලින් විසඳුමක් හම්බුණා. ගින්දර. ගින්දර වලින් ඒක විතරක් නෙමෙයි කරේ. සත්තු මරලා පුච්චගත්තා. සත්තු කාලයක් තියාගත්තා. හරිද? ගින්දර අඳුරේදී ආලෝකය ගත්තා. අධික සීතල පැති වලට අධික සීතලෙන් අත් මිදෙන්න
සමාන ලක්ෂණ සෙට් එකක් කරලා ඒක කාලයකට දැම්මේ. ඒ කියන්නේ මෙහෙමයි. කාලයක් ගත්තාම මේ හිතන්නකෝ මේ කාලේ මේ තිබ්බේ ඉස්සරම කාලේ. හරිද? පේන්නේ නැද්ද බං? ඔය කාලේ. හරිද? මේතන ඉඳන් මෙතනට එනකම් මිනිස්සු ටිකක් විශ්ලේෂණය කරලා බලපුවම උන්ගේ තියෙන එක එක ගති පැවතුම්. එක සමාන ගති කියලාද? අන් ඒ සෙට් එක වෙන් කරලා උණ්ඩනමත් දැම්ම ගල්ලු ගේ මිනිස්සු. හරිද? ඊට පස්සේ තව ටිකක් ගිහිල්ලා ඒ සෙට් එක වෙන් කරලා ගත්තට පස්සේ උන්ගේ තියෙන වෙනව ගති පැවතුම් ටිකක්. හරිද? උණ්ඩද ෆයිනේරිය වෙ කියලා. තවත් චුට්ටක් ගියා. අන් ඒ සෙට් එක වෙන් කරගත්තේ උණ්ඩ තියෙන ඊට තව වෙනම ගති පැවතුම් ටිකක්. අන්න ඒ සෙට් එක වෙන් කරලා දාගත්ත කෘෂිකාර්මිකයෝගේ ඕම විදිහ තමයි යුගෙන්ටි හැදුවේ. අපි පාරණ අපි පහු කාලීනව මේ අපේ අධ්‍යයනයේ පහසු සඳහා මේ වෙන් කරගත්තා. හරි. ඊට පස්සේ දැන් ඕන් ඉඩේරුගේ පටන් ගන්නවා. හරිද? ඉඩේරුගේ පටන් ගන්නවා කියලා නිකන් මේ මත දෙයලා තාමත් ගල්ලුගේ මොන්ස්සු ඉන්නවා. තාමත්. හරිද? මුළු ලෝකෙම එකවර ගල්ලු ඉඩේරු ගල්ලුගේ ඉඳන් ඉඩේරුගේට නම් මේ අපි යනවා කියලා එහෙම යන්නේ නැහැ. හරිද? එහෙම යන්නේ නැහැ. මේකට එයාලට තියෙන ඒ එයාලා කාලින් කාලේ තමයි වෙනස් වෙන්නේ. ඉන්දියාවවට තාමත් ඉන්නවා ගල්ලුගේ ඉන්න මොන්ස්සු. හරි? ගියාම දැනගන්න පුළුවන්. හරිද? ඔය හිමාලයාවට ඉන්නවා. मनुष्य सत्तु मरागत सता සත්තු මරන්න හරි අමාරු හරිද හරි ගේමක් ගහලා මරාගත්තා කියලා ලොකු ලොකු ගෝණෙක් මරාගත්තා දැන් ගේන්නද කොහොමද ගේන්නේ ලීපේ රාගෙන අරක උස්සගෙන ගේන්න බෑනේ ඒ වගේ ප්‍රශ්න තිබ්බා හරිද ගැටලුවා ඒ ගැටලුවට පිළියමක් ගැටලුවකට පිළියම් ගැනීම තමයි අපි විශ්සර අපි කියන්නේ ඉංජිනේරු තාක්ෂණයේදී කියලා ගැටලුවකට පිළියම් හොයාගත්ත මෙයාලා මොකද්ද පොඩි කාලේ නම් සත්තු කිවල්ල ඇති කරා පොඩි කාලේ නම් ඇති කරා හරිද ඇති කරලා ලොකු වුණා දවසෙ උන්ව මරාගන්න කෑවා තේරෙනවද කියන්නේ සත්තු ලොකු වුණාට පස්සේ උන්ව මරාගන්න කෑවා. හරිද? ඒකට එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. හරි සත්තු ගෙවල්ලා අති කරගෙන මරාගන්න කෑවා. ඒක හොඳ 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 විකල්පයක්. හරිද? ඒ කියන්නේ මේ එකේ දෙන්නේ ඔය අපි අති කරන ඔය හරකේ. එහෙම නෙමෙයි ලොකු ගාල් පිටින් මේ තියන්න වට හදා ගන්න පටන් ගත්තේ. ඇයි ඒ කාලේ මිනිස්සු ජනගහණය ඉතාමත් අඩුයිනේ. එක පුද්ගලයාට ඔය අක්කර 100 200 ඕනෙම ගන්න තියාගන්න පුළුවන්. උන්නේ මේ වෙන් කරන්නේ නැහැ. හරිද ඔයාගේ මේක මගේ මේක කියලා වෙන් කරන්නේ නැහනේ කණ්ඩායම් විදිහට ඉන්නේ ඇයි සත්තු ගත්තම මාය කියන්නේ සතෙක්නේ හරිද සත්තු ගත්තම කැලේව කැලෑවල ඉන්නේ සිංහයෝ නම් එක සෙට් එකක් වලස්සු නම් එක සෙට් එකක් කොටි නම් එක සෙට් එකක් මිනිස්සු නම් එක සෙට් එකක් අන්න ඒ විදිහට තමයි එයාල වෙන් කරලා මිනිස්සු සෙට් එකකට හිටියා අර වගේ සත්තු සෙට් එකක් උන් ඕන ඕන වෙලාවට මරාන මරාන කරනවා හරිද දැන් අන්න මනුස්සය සතාව පාලනය කරන්න ගත්තා. මනුස්සය සත්තු පාලනය කරන්න ගත්තා. අන්න හැදුනා ඉඩේරුගේ. ඉඩේරුගේ හැදුනා. හරිද? දැන් මේකේ මේ කාලේදී ආව ගැටලු මොකද්ද? අපි බලන්න ඕන ගැටලු මොකද්ද? ඇයි? ඉංජිනේරු තාක්ෂණයේ දැන් අපි ඉගෙන ගන්නෙ. මේ කාලේ තිබ්බ ගැටලුව තමයි සතා හැදුවා කියන්නකෝ. ඔය සතාට කන්න දෙන්න එපා. කන්න දෙන්න නෑ දුව මැරලා යනවනේ. කන්න දෙන්න බෑ ලොකු කරගන්න. ඔන්න ඔය ලොකු කරගන්න හරි හරි ඔය ඔය සතාව ලොකු කරගන්න කණ්ඩ දෙන්න බෑ කණ්ඩ දෙන්න හරි දැන් ගේ වටේ කණ්ඩ දුන්නා හරි දැන් ගේ වටේ කාලි ඉවරයි තවත් ටිකක් ගැහැට කණ්ඩ දුන්නා තවත් ටිකක් ගැහැට අරන් ගියා තවත් අරන් ගියා
තවත් අරන් ගියා. කොහොම අරන් ගිහිල්ලා 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 ටික කාලයක් යනකොට හෙන්න දුරන අයන සතාව කණ්ඩ. අරන් ගිහිල්ලා එන්න වෙලා යනවා. වෙලා යනකොට රෑ වෙනවා. ඇයි මේ කාලේ වෙලාව කියලා ආවි. 12 වෙලාව දැන් යන්න ඕන. එහෙම තියනද? නැහැ. මේ කාලේ ඉරෙන් තමයි හොයාගත්තේ. වහින දවසට කොහොමද බං ඉරෙන් හොයාගන්නේ? වැස්ස දවසට දැන් අද 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 ගොඩක් ඇතිවට වහිනවා. ඉර පායල නැහැ. කොහොමද හොයාගන්නේ? උන්න ඔයගේ රශන දිබ්බා. ආන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් ඉදිරියේ මෙයාලා මොකද කරේ? සත්තු ටිකක් අරගෙන එයාලා ගියා. කොහෙද? සත්තු ටිකක් අරගෙන එයාලා ගියා. යන යන තැන්වල චූටි චූටි ගෙවල් හදාගෙන වාස ස්ථාන හදාගෙන හිටියා. හරිද? එක තැනක් කියලා නැහැ. මොකද දැන් මෙයාලට ගෙනියන්න කියලා ආ උපැන්න සහතිය ගන්න ඕන, සහතිය ගන්න ඕන, දේපල මෙවඩේ ගන්න ඕන, වාහනේ ගන්න ඕන, ගෙදර බඩු බිම ස්ත්‍රී ගන්න ඕන, ඔහොම දිනනද? නැහැ. ඉන්න දන මොකක් හරි ඉන්නද මෙවහත් තිබ්බනම් කොට්ටයක් කොට්ටයක් නෙමෙයි ඉන්න මොකක් හරි නිදාගන්නවා හරි හදාගන්න තිබ්බනම් ඒ ටික ඒ වගේ පොඩි පොඩි ටික හරිද ඕම් වගේ වලටයක් අරගෙන ගියා මේ තැන් තැන් වල ගිහින් පදිංචි වෙවි පදිංචි වෙවි පදිංචි වෙලි සතුන්ට කව කව හිටියා හරිද මහලු ලොකු ලොකු ආසාවල් නැහැ යාළුවට හරිද අන්න ඊ වේදින සතුන්ට කව කව හිටියෝ මේ කාලේ අපි කිව්වා ඉන්දීර යුගය හරිද ඒ කාලෙදී තිබ්බ තාක්ෂණික සාධ මෙව මොනවද පළවෙනි එක තමයි తాවකාලික වාසස්ථානනේ ඒ කාලේ తాවකාලික වාසස්ථානේ කාලෙන් කාලට වාසස්ථාන නැස්සන తాවකාලික වාසස්ථාන හදාගත්තා දෙවෙනි එක සත්තුන්ගේ පිටේ බාණ්ඩ ප්‍රවාහණය කරා හරිද ඕම් බාණ්ඩ ප්‍රවාහණේ ආරම්භය දැන් අද වෙනකොට කෝච්චි වලින් බාණ්ඩ ප්‍රවාහණය කරන්නේ නැව් වලින් බාණ්ඩ ප්‍රවාහණය කරන්නේ ආම් බාණ්ඩ ප්‍රවාහණය ආරම්භය තමයි සතාගේ පිටේ තමයි බාණ්ඩ ප්‍රවාහණය හරිද ඔන්න බාණ්ඩ ප්‍රවාහණය ආරම්භ වුණා දැන් මොකද්ද ආයුධ නිෂ්පාදනය ආරම්භ වුණා ආහාර තාක්ෂණය ආරම්භ වුණා බාණ්ඩ නිෂ්පාදනය ආරම්භ වුණා ආහාර තාක්ෂණය කොහොමද ආරම්භ වුණේ ගින්දර හොයාගත්ත මස් පුළුස්සට පටන් ගත්තා ආහාර කල්දියා ගන්න පටන් ගත්තා අන්න ආහාර තාක්ෂණය ආරම්භ වුණා ආහාර තාක්ෂණය අපිට නෑ BST කරන්න ඇයි තියෙනවා හරිද හරි එතකොට මේ කොහොම වෙදිනේ ඉන්ඩේරි යුගෙත් මේව කරා හරිද පහු කරා හරිද ඊට පස්සේ දැන් ඉන්ඩේරි යුගෙ කියවද ක්‍රිස්තු පූර්ව 4000 හරිද ඊට සාපේක්ෂ වෙනස් වෙන හින්දා තමයි කෘෂිකර්ම විවයක් කියලා කියන්නේ. දැන් කියන්නේ කෘෂිකර්ම විවය කියන්නේ මොකක්ද කියන්නේ? හරිද? ආව. කෘෂිකර්ම යුගයේදී වෙන්නේ මේ වගේ දේවල්. හරිද? දැන් මේ තැන් තැන් වල ඉන්න මිනිස්සු ඉන්නවනේ. හරිද? තැන් තැන් වල විසෙන මිනිස්සු අර සාංචාරක ජීවිතයක් සතුත් අරගෙන පට්ටිය පිටින් දක්කගෙන ගිහිල්ලා කණ්ඩ දීලා උන්ව මරාගෙන කාලා උන් ඔයගේ කට්ටියක් ඉන්නවනේ. හරිද? ඔය සත්තු සීමිතයිනේ බං හරිද? ඔහොම කියලා සත්තු හදාගත්ත කියලා ඔවුන්ව පාලනය කරන්න ගියාම පිස්සු වෙදනානේ. හරිද? අපිට මේ ගෙදර ඉන්න හරකෙන් බඳ ගන්න බැරි එකේ ඔවුන් කොහොමද බං ඔය මිනිස්සු ඔවුන් මිනිස්සුනේ. හරිද? මිනිස්සු බං ඒ වගේ මිනිස්සු කොහොමද ඔය වගේ පට්ටියක් පාලනය කරන්නේ? අමාරු වෙන වැඩේ. ඔවුන් ඊට පස්සේ එයාලා පටන් ගත්තා බවාගෙන කන්න. ඊට කන්නුත් බවාගෙන තමයි ගෑවේ. සත්තු බවාගෙන තමයි ගෑවේ. දැන් පටන් ගත්තා කෘෂිකර්මයේ. හරිද පැලෑටි මොනවා හරි කන්න පුළුවන් දේවල් වවාගෙන අලකුණ කනවා හරිද ඕක පටන් ගත්තා ඕක හැමදැනම කරන්න බෑ හරිද දැන් මෙහෙමනේ මේ කාලේ යන ඔය සාංචාරයේ දියදක් ගත කරන පුද්ගලයින්ට ලේසි ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ඇයි වතුර ටික තියෙනවනේ බොන්න නාන්න කරන්න වතුර තියෙනවා එහෙනම් ගොඩක් ඔය සාංචාර දියදී පටන් කරේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල තමයි හැබැයි දැන් මේ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල හිටු මොනසෙන් හිටුණා මේ පැත්තේ තියෙන සරුහාරුවත් පසක් දැන් මේ මිනිස්සු හිතනවා ඇයි හිතන්නේ අර සත්තුන්ට සාපේක්ෂව මිනිස්සු කියන සතා හිතන්න ගන්නවා අන්න එතකොට තමයි මිනිස්සු අනිත් සත්තුන්ට සාපේක්ෂව උසස් උනේ හරිද එතකොට දැන් මේ කාලේදී මිනිස්සයා හිතන්න ගත්තාද මේකේ පස සාරවත් එහෙනම් මේකේදී අලකොල දැන් මෙච්චර කාලයක් මේ මිනිස්සයා අලකොල ගෑවේ කොහෙන්ද වනාන්තර වලට ගිහිල්ලා ඔය අරළු ගෙඩිය අරළු නේ මොනවද මේ තියෙන පොඩි ගෙඩියක් පොලයක් කඩාගෙන එහෙම කරන්නේ. මෙයා හිතනගත හරි මෙතන වවන්න ගත්තොත් අපිට මේ වවාගෙන ගෑවේ. හරිද? වවාගෙන ගෑවේ.
ඊට පස්සේ දැන් එහෙම හිතන්න ගත්තානේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ මෙයාලා පටන් ගත්තා ඉඳලා ඒ කියන්නේ අර සාංචාරික ජීවිතේ නවත්තලා ඉන්න සත්තු ටික කොහොමද මේ ඉඳ දීලා ජී හතර වටේ ගියේ නෙමේ පොඩි පොඩි පැලවල් හදාගෙන ඒ හතර වටේට වගා කරන්න පටන් ගත්තා හරිද වගා කරලා මල් පැලෑටි දේ වගේ දේ මල් පැලෑටි කන්න බෑනේ බා හරිද මල් පැලෑටි කන්න බෑනේ ඔය වි තිරිඟු කුරක්කන් ඕන් ඔයගේ පොඩි පොඩි දාන්නේ වගා කරන්න පටන් ගත්තා වි තිරිඟු කුරක්කන් වගේ දාන්න හරිද कपड़े देने लगे हेलो हर दे ये दिन वीतर हूँ कोराक्का मगे देव आंड पटांग गत्ता बाबा ला ये वकान ला पटांग गत्ता लोकड लोह निष्पादने හරිද හොයාගත්තා ලෝකඩ ලෝහේ නිස්සාරණය කරලා හොයාගත්තා ඊට පස්සේ යකඩ හොයාගත්තා ඕන් ඔය ඉදිරියට ගිහිල්ලා යකඩ හොයාගත්තා පස්සේ ආන් අර යකඩ අරගෙන දැන් මේ කතන්දරයක් කියන්නේ කතන්දරේ නම අමතක වෙන්න දෙන්නේ නැහැ කතන්දර කියනවා කතන්දර අමතක වෙන්නේ නැහැ ඔයා පොඩි කාලේ 100කින් කතන්දර ආපුම අහපු කතන්දරේ තාමත් මතක තියෙන්නේ එහෙනම් මේ කතන්දරේ මතක තියෙන්න ඕනේ හරිද එතකොට අර මම කිව්ව මොනවාද මේ ලියෙන් ලියෙන් දැවෙන් හදපු නගුල කැත්ත උදැල්ල වගේ බාණ්ඩ පටන් ගත්ත මෙයාලා ලෝහයෙන් හදන්නේ. ඇයි? ලෝහ නිෂ්පාදනය කිරීමත් සමග ලෝහ හොයාගත්තත් එක්ක. අන්න දැන් පටන් ගත්තා ලෝහ බාණ්ඩ නිෂ්පාදන තාක්ෂණය. ආහාර නිෂ්පාදන කෘෂිකර්ම තාක්ෂණය. ඕන් දැන් ලොකු ගොඩාක් දේවල් දැන් පටන් ගන්න තියෙන්නේ. බලන්න අර කැලේ හිටපු අර කණ්ඩ කණ්ඩ ටිකයි ඉන්න ටිකයි විතරක් අවශ්‍ය වුණ පුද්ගලයෝ දැන් වෙනකොට මේ ක්‍රිස්තු පූර්ව 1200 වමන වෙනකොට කොච්චර තාක්ෂණික දියුණුවක් ලැබලා තියෙනවද අනිසත්තුන්ට සාපේක්ෂව ඒක තමයි තාක්ෂණයේ වර්ධනය හැම දෙයක් ගුණේයි ප්‍රශ්නයක් ආව ඒකට උත්තරයක් හොයාගත්තා හැම දෙයක් ගුණේ ඒකින්ද හරි ඊට පස්සේ ඔය තමයි කෘෂිකාර්මික යුගය හරිද හරි කෘෂිකාර්මික යුගය යන කලින් එඩේර යුගය මං හිතන්නේ ලියුවේ නැහැ හරිද එඩේර යුගය ලියන්නකෝ ලියාගන්න කියන්නේ බිම්සර ලියන්න එපා බිම්සර මේ වීඩියෝ බලන් ලියාගන්න මම මේ කියන එක පොඩ්ඩක් මේ වල මේ අහගෙන ලියාගන්න එඩේර යුගය එඩේර යුගය එඩේර යුගය එහෙම ලියන්න ක්‍රිස්තු පූර්ව 6400 තාක්ෂණික සාධක වශයෙන් තාක්ෂණික සාධක වශයෙන් සෙමිකෝලන් දාලා යටින් යට ලියා ගන්න මෙන්න ලියන්න පළවෙනි එක ලියන්න තාක්ෂණික සාධක පොඩ්ඩක් අල්ලගෙන හිටපල්ල පළවෙනි පාඩම නීරසයි මං ආරම්භක සම්බන්ධල දවසේ කිව්වා පළවෙනි පාඩම නීරසයි සිංහලෙම කිව්වා පළවෙනි පාඩමට යන්නේ නීරසයි ඊට පස්සේ පටන් ගන්නවා ඩ්‍රෝයින් පට්ට යනවා
සුපිරි වැඩක් කරන්න ඩ්‍රෝවින් ආයේ ඩ්‍රෝවින් කියන එක වතුර වගේ කරලා කරලා තමයි යන්නේ තීරිත් එක රිවිෂන් කරලා මතක තියාගන්න අපි මේ වෙනකොට ඔයාලගේ ඕල්ඩ් ගෲප් එක තියෙන්නේ ඕල්ඩ් ගෲප් එකට මේ වෙනකොට තීරිත් කරලා ඉවරයි රිවිෂන් කරලා ඉවරයි ආයේ රිවිෂන් කරන්න නැහැ කියලා නෙමෙයි රිවිෂන් එකක් කරනවා රිවිෂන් එකේදී පේපර් කරහැකි ඇයි අපි පාස් පේපර් වල සීලූම කොට සාවර කරලා ඉවරයි මේ වෙනකොට එහෙම කරන්න අපල නැහැ හරි ඊට පස්සේ මෙහෙම ලියන්නකො කොහොමද ක්‍රිස්තුපූර්ව 6014 කාලයේ යෙළුවා ඊට පස්සේ තාක්ෂණික සාධක ලෙස තාක්ෂණික සාධක ලෙස සෙමිකොලන් දාලා යටින් එනවා ලියාගෙන ලියන්න පළවෙනි එක తాවකාලික වාසස්ථාන අටවා ගැනීම తాවකාලික වාසස්ථාන අටවා ගැනීම తాවකාලික වාසස්ථාන අටවා ගැනීම සතුන් මගින් බාණ්ඩ ප්‍රවාහණය සතුන් මගින් බාණ්ඩ ප්‍රවාහණය ආහාර සඳහා සතුන් ඇති කිරීම ආහාර සඳහා සතුන් ඇති කිරීම ආදිය හැඳින්විය හැක ආහාර සඳහා සතුන් ඇති කිරීම ආදිය හැඳින්විය හැක ආදිය හැඳින්විය හැක මතකද ඉතින් මෙතෙන් යන තීරියක් නෑ තීරි තියෙනවා අම්මෝ මෙතෙන් ඉන්න ඕන තරම් තීරි තියෙනවා තව තියෙනවා අවුරුදු ගානකට යනන්න ඒ ලෙවල් වලට අදාළ නෑ ඒ ලෙවල් වලට අදාළ තීරිය මෙච්චරයි ආයි ඉතින් නිට්ටාවට මෙච්චරයි ඈ ආයි ඉතින් මෙතෙන් ඉන්න දෙයක් නෑ හොයලා බල බල කොහේ හරි කොහේ හරි කියන්නේ සර්ලාගෙන් නම් අහලා බලන්න එපා මොකද ඒ ගුරුවරු अनिवार्य कृषिकारे හරි මේ එඬේරුගේට මේම් මේ රූපේ අලව ගන්නල හැමෝම මේම් මේ රුගේ මේම් මේ රූපේ එඬේරුගේට අලව ගන්න හරි කෘෂිකාර්මිකයෝගේ මෙහෙම ලියන්න මෙලෙස සාංචාරික ජීවිතයක් ගත කළ මානවයා මෙලෙස සාංචාරික ජීවිතයක් ගත කළ මානවයා ඊළඟ ගැටලුව පැන නැගිනි ඊළඟ ගැටලුව පැන නැගිනි සීමිත වීම කියලා යන නිසා කපන සීමිත වීම ඊළඟ ගැටලුව ලෙස පැන නැගිනි පොඩ්ඩක් ඉස්සුණා ඊළඟ ගැටලුව ලෙස පැන නැගිනි ඊළඟ ගැටලුව ලෙස පැන නැගිනි මෙහෙම ලියන්න आतल ඇයි අපි වැඩටි ඉක්මනට කරගෙන යන්න ඕනේ. දැන් මේ අපි මේ අද කරපු වැඩ කොටස පරණ බැජ් එකට සති දෙක සති දෙකක් කරපු වැඩ කොටස තමයි අද ඉවසදී කරන්නේ.
තේරුන්නේ නැහැ තේරෙන්නේ නැහැ වීඩියෝ එක බලහල්ල තේරෙන්නේ නැහැ කරා කියලා තේරෙන්නේ නැහැ හරිද මොකද්ද කියේ මෙම ගැට්ටුවට පිළියමක් ලෙස ගංගා ආශ්‍රිත ප්‍රදේශවල පැවති සාරවත් පස පිළියමක් ලෙස ගංගා ආශ්‍රිත ප්‍රදේශවල පැවති සාරවත් පස තුල වගා කරමින් ස්ථීර වාසස්ථාන සාදා ගැනීමට තුල වගා කරමින් ස්ථීර වාසස්ථාන මේකල තමයි වාරි මාර්ග කටයුතු පටන් ගත්තේ ඇයි අර ආහාර වලට කෘෂිකර්මයට වාරි මාර්ගෙම වතුර එපෑ ඒ හින්දා වාරි මාර්ග කටයුතු පටන් ගත්තේ මේ කාලේ හරිද आहार वगा करमीन स्थिर वासस्थान साधा गणिमी जीवत्मट मानवया हुरुविय जीवत्मट मानवया हुरुविय ජීවත්වීමට මානවයා හුරු විය ඊළඟ වාක්‍ය මෙහෙම ලියන්න ඊළඟ වාක්‍ය මේ කල දෙන්නේ අදාළ කරුණ විතරයි පාඩම් කරන්න ඕන මේ කරුණ විතරයි හරි මේ කල सेमीकोलन दाला लिया ना यादी याने था सेमीकोलन तिताई कमावे दाले यादी याने लिया ना निकाल स्थिर वासस्थान साधा गनीमत කෘෂිකාර්මික කටයුතු කෙරෙහි මානවයා යොමු වීමත් දැරියන ලියන්න ඕන මේවා කෘෂිකාර්මික කටයුතු කෙරෙහි මානවයා යොමු වීමත් මම මේ කරන විදියට කියන විදියට කරපල්ල ඈ මොකද හේතුව දැන් මම කියන විදියට කරොත් තමයි මට උඹලා පාලනය කරන්න පුළුවන් එහෙම වුනොත් තමයි උඹලා රෑන්ක් එකකට ගන්න පුළුවන් අනිවාර්යෙන් මතක තියාලා මට රෑන්ක් එකක් ඕනේ මම හදන එක හදනවා උඹලා රෑන්ක් එකකට හදන එක හදනවා මගේ අයි මගේ ටාගට් එක මගේට උඹලා මතක තියාගෙන ඉන්න බිම්සර මතක තියාගන්න අපි ක්ලාස් පටන් ගත්තේ මේ බෝඩ් එකේ හරිද මට මේ එළිය මොකුත් තිබ්බේ නැහැ හරිද මේ එළියවත් මොකුත් තිබ්බේ නැහැ එක ළමයා හිටියේ ටිකක් කරුවලයි මේ පෑන් එක පෑනයි තිබ්බේ හරිද එක පෑනයි තිබ්බේ ෆෝන් එකේ කැම් එකෙන් හරිද ලැප් එකක් හරියට තිබ්බේ නැහැ හරිද ඔය තැන ඉඳන් අද මේ තැනට ඇවිල්ලා කියනවා ඇයි මම ළමයින්ට හැමදාම කියනවා මම ළමයින්ට හැමදාම කියනවා මට සති දෙකක් දීපන් මම මේ වැඩේ කරනවා මට සති දෙකක් දීපන් මම මේ වැඩේ කරනවා අන්න එහෙම ඒ විදිහට අපි දැනකට අවිල්ල තියෙන මේ කියපු දේවල් කරපු ඉඳ තමයි අද මේ තැන ඉන්නේ මේ තැන මේ වගේ ක්ලාස් රූම් එකක් හදාගෙන ඉන්නේ හරිද තේරුණානේ හරි ඒ නිසා මේ අල්ලගෙන ඉන්න ටාගට් එක දෙනවා අනිවාර්යෙන්ම උඹලා රෑන්ක් එකකට හදනවා මට හදන්න ඕන උඹලට එපා වුණා නම් මට ඕන ඉච්චරයි හරිද ඊට පස්සේ වී තිරිඟු වැනි දාන්නේ. ඒ කාලේ තමයි ඒ කාලේ ඕවා තමයි මුලින්ම හදන්න ගත්තේ. හරිද? වී තිරිඟු වැනි දාන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් බිම්සර අහන්න ඕන. මාව යාළුවෙක්ගේ තියාගන්න මම සර් කෙනෙක් නෙමෙයි. හරිද? මම උඹලේ අයියා කෙනෙක්. පරණ බැජ් එක වගේ ඉන්න. පරණ බැජ් එක සෙට් එක මාත් එක පට්ට ෆිට්ලා ඉන්නේ. මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන්ම අහනවා. හරිද? ඔයාලා මම එහෙම කරගන්න මට සතිය තව සති දෙකක් දෙන්න.
එහෙම ලං කරගන්න පුළුවන් මට ආයේ කස් ගාදි ලං කරගන්න පුළුවන් IC දවසට ආව නම් IC IC දවසට ආවේ නැහැ නේ මට වීඩියෝ sorry දිම්සර sorry නෑ මට වීඩියෝ එක දාන්න වාට දාන්න බැරුණා දාලා මම වාට ලින්ක් එක දාන්නම් ඈ අත දාන්නම් මේ දැන් දාන්නම් ඉවරද හරි ඊට පස්සේ මොකද ලිව්වේ වගා කටයුතු මොකද මේ අර අර ඉතින් ලියලා ඉතින් තැත්ත නගුල වැනි උපකරණ ලෝහයෙන් නිෂ්පාදනය කැත්ත නගුල වැනි උපකරණ ලෝහයෙන් නිෂ්පාදනය මේ කාලේ තමයි පටන් ගත්තේ කැත්ත නගුල වැනි උපකරණ ලෝහයෙන් නිෂ්පාදනය හරි ලෝහයෙන් නිෂ්පාදනය හරිද ඕම ඔයගෙ වැඩි කරත්ත මදි හරිද ඊට පස්සේ මේ තමයි පුළුවන් අර එන්ඩේරියෝ ගේ ලියාගන්න මේ තව එක කරුණක් මේ රෝදේස හොයා ගැනීම කියලා. දැන් රෝදේස හොයා ගත්තෙත් මේ එන්ඩේරියෝ ගේ තමයි. රෝදේස හොයා ගැනීම. සෝරි එන්ඩේරියෝ ගේ මේ ගල්ලුගේ සෝරි 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 වැරදුනා. එන්ඩේරියෝ ගේ මේ ගල්ලුගේ තියාගන්න. ගල්ලුගේ තමයි රෝදේස හොයා ගත්තේ. ඔව් ගල්ලුගේ कृषि कार्मिक हरद इन कार्मिक युगे हरद एक अदरण्ड ने हमारा අද මේකට හොඳට ඕම ඇති. හරිද? පටන් අරගෙන දැන් අද එතකොට ඊළඟ දවසේ පය භාගයක් ඇතුළත මේ මේ කොටස් තුන ඉවර කරනවා මම. මේ තුන ඉවරයි මේ දෙක ඉවර කරනවා. කාර්මික ගේ තොරතුරු තාක්ෂණික ගේ. තොරතුරු තාක්ෂණික ගේ කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. හරිද? ඊට පස්සේ මම වගුවක් දෙනවා පාඩම් කරන්න ඕනේ ඒවා ටික. ඒකට දානවා. හරිද? එතකොට මේ ටික කතාන්දරයක් ඇතුළත මතක තියාගන්න අර වගුව පාඩම් කරගත්තාම ඇති. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා කාර්මික ප්ලේයි, දෙවන ලෝකෙද්ද, තුන් ලෝකෙද්ද තිබ්බේ නැහැ, පළවෙනි ලෝකෙද්ද. හරිද? තුන් ලෝකෙද්ද ඇති වෙයිද කියලා කියන්නත් බෑ තමයි. දැන් කාලේ හැටියට හරිද කාර්මික බ්ලයි ලෝකෙන් දැයි ඔම්ම ටික කතා කරනවා ඔතනින් පස්සේ පළවෙනි කොටස් ටික ඉවරයි තව චුට්ටක් තියෙනවා හරිද තව චුට්ටක් කියන්නේ මම කියන්නේ මාසෙන් ඉවර කරනවා මාසයක් එකමාරක් දියන්නකෝ මට මාසික ආහාරය මම මේ පළවෙනි පාඩම ඉවරනවා හරිද මාස ගණන් අදලා වැඩක් නැහැ මේ පාඩම හරිද උඹලාට මම මේ ස්ලෝ එකේ කරන්නේ මට ඕන නම් පාඩමම එක දවසින් කරන්නත් පුළුවන් පාඩමම එක දවසින් කරන්නත් පුළුවන් හරිද නෝට් එක දෙන්නේ නැතුව හැබැයි ඈ පාඩමම එක දවසින් කරන්න පුළුවන් එක මාත්‍රකාවක් මාසයක් කරන්නත් පුළුවන් ඈ හරිද එහෙනම් ඒ හින්දා මේ බය වෙන්න එපා මතක තියාලා සිලබස් එක අනිවාර්යෙන් ආවරණය කරනවා අඩුම දෙපාරක් ආවරණය කරනවා තුන් පාරක් ආවරණය කරන බලාපොරොත්තු වෙනවා රිවිෂන් එකේ එකම කරුණ අහුවේ හතර පහ පාර ෆුල් ආවරණය කරන රිවිෂන් මොකද මේ සිලබස් එක අඩුම දෙපාරක් තුන් පාරක් බලාපොරොත්තු වෙනවා හරිද මේක නිකන් මේ ඡන්ද බලාපොරොත්තු දීලා වැඩක් නැහැ නේ බා හරිද ඊම වැඩක් නැහැ ඇත්ත කියන්න මම කියපු දේවල් ඇත්තට නොකුණ ඉඳලා නැහැ මේ වෙනකම් වයිට් බෝඩ් එක ගන්නවා කැම් එක ගන්නවා මේවා ගන්නවා කර කියපු දේවල් කරලා තියෙනවා හරිද අනිවාර්යෙන් දෙපාරක් අවර්ණ කරනවා උඹලට කොහොමත් සිලබස් එක වතුර කරන්න නැතුව මම එක්සෑම් එකට යවන්නේ කියපු දේවල් කරනවා ඉතින් හරි හරිද එක්සෑම් එකට යවන්නේ නැහැ සිලබස් එක වතුර කරන්න නැතුව හරිද සුපිරියට මුකුත් නැහැ කාබ් එක කියනකොට කාබ් එක කවනවා මම හොදි හදලා කවනවා හරිද එන්ජිම කිව්වම ඩීසල් එන්ජිම අදලා අතුලට දානවා දැම්මේ නැත්තම් බට එදාට තේරෙන්නේ බට හරිද එදාට අනිවාර්යෙන් තේරෙන්නේ ඇත්ත නේද මං කිව්වේ කියලා ආයෙදින් පට්ට උරු කරනවා ඉතින් ඒක ඉතින් අතාරල වැඩක් නැහැ වලහල්ලකෝ ඉඳලා වලහල්ලකෝ දැන් මේ කොටස් ටික නීරසයි හරිද නීරස වුණාට කතන්දරේ වගේ මතක තියාගත්තら මහලු බියමක් නැහැ හරිද ඊහිඳා වැඩ ටික කරන්න ඕන හරිද දැන් මං කොටසක් දුන්නනේ අනිත් එක තමයි මේ ක්ලාස් එකේ යන පිළිවෙලක් තියෙනවා අන්ගේ පිළිවෙල පොඩ්ඩක් කියන්න ඕන හරිද උඹලා තාම දන්නේ නැහැ දැන් මම මේ දෙන කොටස දෙනානේ දැන් උඹලා දෙන්නන් ඉන්නේ මට උඹලා දෙන්න මේ ක්ලාස් එක බලලා මම අද මේ සතියන්තය අහනවා අර ක්ලාස් එකේ නෝට් එකක මේ ක්ලාස් එකේ නෝට් එකක නෝට් ටික අහනවා නෝට් ටික තිබ්බ නැත්තම් එතනින් එහාට මට අදාල නැහැ හරිද මගේ වෙලා මං වැඩ ටික මගේ සෙට් එකේ කියලා මං මගේ උන් ටික කියලා මං කරගෙන යනවා මං කියන දේ කරනවා නේ
නෝට් එක හරියට තියෙන්න ඕන ෂෝට් නෝට් එකක් ගන්න. ඒ කියන්නේ මේක මමදේ නෝට් එකනේ. මම මට කියන්නේ මම පාඩම් කරන්නේ ගුරුවරු දෙන නෝට් නෙමෙයි. මට කියන්නේ මම පාඩම් කරන්නේ ගුරුවරු දෙන නෝට් නෙමෙයි මගේ නෝට් එක. මම පාඩම් කරන්නේ මගේ නෝට් එක. මම හදාගත්ත නෝට් එක. ඒකෝට ඔයාලා මගේ නෝට් එක කියවල අදාළ කරුණ අරගෙන අදාළ කරුණ විතරයි තියෙන්නේ. මේ කරුණ ටික පාඩම් කරලා ඔයාලා ඔයාලගේ නෝට් එක හදා ගන්න. එතකොට තමයි ඔයාලට අදාළ ඔයාලගේ ලියන ස්පීඩ් ඩෑස් හදනවා එතකොට. හරිද? ලියන ස්පීඩ් ඩෑස් හදනවා. අනිත් එක තමයි ඔයාලට දෙයක් ගලපලා ලියා ගන්න පුළුවන්. දැන් ඉන්නවා ගොඩක් පට්ට වැඩෝ. හරිද? මොලේ සුපිරියර් දිනනවා. හැම දෙයක්ම දන්නවා ලියා ගන්න දන්නේ. අකුරු දන්නේ නැහැ නෙමෙයි. අකුරු හොඳට දන්නවා. ගලපලා ලියා ගන්න දෙන්නේ. ඕක වෙන්න ඉඩ තියෙනවා. හරිද? ඒ නිසා පුළුවන් තරම් try කරන්න තමන්ගේ නෝට් එක හදාගන්න. මේ නෝට් එක කියවල මේක පාඩම් කරගන්න මතක තියාගන්න හැම තිස්සෙම ආගට් එකේ නම වැඩ කරහල් නෑ නිකම් මේ අද හරි දැන් මොනවද මේ තාම 23 නෑ අපි 23 නේ ලියන්නේ මේ යතාව 21 ලා අවුරුදු දෙකක් තියෙනවා ඉතාලා නම් හදන්න එපා මේක A level O level නම් නෙමෙයි ඈ O level වාසියෙන් කොට දාන්න බලුවා A level නම් බෑ පුතේ ආ ඉතින් මිට්ටාවට කියන්නේ මුලේ ඉඳන් වැඩ කරපන්න මුලේ ඉඳන්ම වැඩ කරවල මම කියන්නේ මේ රැලියනකම් පාඩම් කරන්න කියලා මම කියන විදිහට වැටි කරහම්කො ඒ ඇති මම කියන විදිහට වැටි කරනවා නම් මට පුළුවන් බලා රිසල්ට් එකට අරගෙන අනිවාර්යයෙන් කරනවා මම හරි මට අනිවාර්යයෙන් රිසල්ට් එක මේ බලා වගේ පළවෙනි බැච් එක දෙසැම්බර් වෙනකොට ලංකාවේ වැඩියෙන්ම කන්ති කරන්නේ අපි ඒක අපේ ඊළඟ ටාගට් එක මේක ටාගට් ගන්න පන්තියක් අපේ දන්නවා අපේ විෂන් එක තමයි ටාගට් ගන්න පන්තිය හරි ඊළඟ ටාගට් එක තමයි දෙසැම්බර් නෙමෙයි සෝරි දෙසැම්බර් නෙමෙයි මගේ එක්සෑම් ඉවරනාට පස්සේ හරිද මගේ එක්සෑම් ඉවරනාට පස්සේ ලංකාවේ වැඩියෙන්ම 23ට ක්ලාස් කරන්න අපි නැති වුණොත් බලහල් හරි අනිවාර්යෙන් මේක කරන්නේ කරනවා හරිද මොකද මට ඕන උඹලව මගේ පර්ණ සෙට් එක කියන්නේ උඹලා සෙට් එකනේ මුලින්ම හිටපු සෙට් එක උඹලව රෑන්ක් එකකට අරන් යන්න ඕනේ මොකද ගහක මුලක් හැදෙන්නේ පස්සේ සෝරි ගහක මුලක් හැදෙන්නේ පස්සේ හරිද මුල හැදෙන්න නම් මුල හැදුනට පස්සේ තමයි ගහ හැදෙන්නේ එතකොට මට ගහ මැද්දෙන් හදපු ගහක් මට මේ වතුර දාලා මේ හදන්න ඕන හදන්න පුළුවන් මට හරිද මැද්දෙන් මුල හදපු ගහක වතුර දාලා හැදුවට හැදෙන්නේ ඒ අර ගහමනේ අපිට මුල ඉඳන් මුලක් එක්ක හරි අපිට ඕන ගහ හදන්න නම් අපි මුල අරගෙන අදාළ ගහේ මුල තමයි හිටවන්න ඕන හරිද හිටවපු මුලක් එක්ක පැලකට උන මුල අර වෙන පැලයක් තමයි පැලෙන්නේ හරිද ඒ හින්දා මුල ආවේ මගේ නම් උන්ව තමයි රෑන්ක් එකට රයන්න ඕන මුලේ ඉඳන් සෙට් වෙලා ඉන්නවා දැන් මේ උඹලා විතරක් නෙමේ ලයිව් විතරක් නෙමේ වීඩියෝ එක බලන සෙට් එක මාත් එක්ක මුලින් ඉඳන් සෙට් වෙලා ඉන්නේ ගන්නේ හරි උඹලා මට රෑන්ක් එකට අරන් යන්න ඕන හරිද අරන් යන්න ඕන ඉතින් ඈ ඉතින් මම ඒක නිශ්චිත කරලා කියන්නේ හරිද මේ තියරි ටික හරියට දෙනවා නම් පාඩම් කරන්න කියලා දෙනවා නම් ෂෝට් නෝට් ගන්න කියලා දෙනවා නම් හැම දෙෙම මතක තියාගන්න ඉස්සරහට අපි ගෲප් හදලා ඒ ගෲප් වල වැඩ කරනවා හරිද තව ඉස්සරහට අපි කරන වැඩ මේ මම කියන්නේ හරිද ඒ විදිහට වැඩ කරනවා ආන් ඒ විදිහට සෙට් වෙලා මම කියලා දෙනවා නම් උඹලට තියෙන්නේ මම කියන දේ කරන්න විතරයි බං ඈ හරිද මම කියන දේ කරහල්ලකෝ හරිද මම කියන දේ කරනවා නම් උඹලා කිසි දෙයකට බලවෙන්න එපා අනිවාර්යෙන් රිසල්ට් එකක් දාන්න මතකද යාල 5යි 3 ගත්තොන් ඒ 5යි 3 ගත්තොන් කැම්පස් යනවා ඒ 9 ගත්තොන් ගෙදර ඉඳලා වෙනවා හරිද ටෙක් වල වෙනවා මැත්ස් වල සයන්ස් වල මන් දන්නේ නැහැ ටෙක් වල වෙනවා 5යි 3 ගත්තොන් කැම්පස් යනවා යාන්තම් A level වල ඕලේ A level ණයට කරලා ගණන් ණයට කරපුන් කැම්පස් යනවා අනිවාර්යයෙන් යනවා ඕන තරම් සාධක තියෙනවා A9 ගත්තොන් ගෙදර දෙනවා මොකද මටත් A9 යන්නේ නැහැ හරි මටත් A9 යන්නේ නැහැ මම තාම මං කියන්නේ මම මේ ඔයගලන් මම හෙනපක් කියලා හරි සාපේක්ෂව පොඩි දැනුමක් තියෙනවානේ මට හරිද ඉංජිනේරු තාක්ෂණ වේදයේ මුහුදක් වගේ නම් අපි ඒකේ මේ අත දිය බින්දක් වගේ අපි දන්නේ හරිද අපි දන්නේ නැති වෙලා ඕන තරම් තියෙන හරිද ඒ නිසා මතක තියාගන්න මුලේ ඉඳන් මං කියන දේට වැඩ කරන්නලව මම කියන විදිහට වැඩ කරපළලව මට පුළුවන් මට වගකීම් බාර දීපළ ඔයාලගේ ජීවිතේ A level ජීවිතේ තුනෙන් දෙකක් මම කරන්නේ ET IT දෙකම හරිද A level tech ජීවිතේ තුනෙන් දෙකක් මම කරන්නේ හරි ඒ හිඳ මට වැඩ ටික බාර දීපළ මම කරගෙන යන්න මම කියන විදිහට වැටි කරපළලකෝ ඒ දැන් අද ගිහින් අද ගෙදර ඉන්නේ ගෙදර යන්න දැන් නැහැ ගෙදර ඉන්නේ වීඩියෝ එක බලලා ඉවරලා මොකද්ද කරන්න ඕන බින්සර ලයිව් එක ඉවරලා මොකද්ද කරන්න ඕන මේ නෝට් එක අද පාඩම් කරන්න එපා තව සතියක් තියෙනවනේ ඊළඟ සතියේ නෑ පොවල්ද මේ පාඩම ආයෙ බන් දෙන්නේ තව දවස් 3ක් විතර ගිහිල්ලා අමතක වෙන්න ඉඩ අරින්න ඕන අමතක වෙනවා නම්
අමතක වෙනවා නම් මම මේ කියන විදිහට අමතක වෙන්න විදියක් නැහැ කතන්දරෙන් කියවුන්නේ ඉඩ ඇරලා ආපහු පාඩම් බලන්න ඕන පාඩම් බලනකොට මතක් කරන්න ඕන අර කියපුවා මම මේ කරන්න ඕන දේවල් ගැන මේ විදිහට කරන්න ඕන වල හරිද පාඩම බලගෙන ගමන් මතක් කරනවා ආ දේශන අය මෙහෙම කිව්වා ආ හරි මෙහෙම කිව්වා හරි එහෙම කියලා මතක් කරන්න ඕන අන්න මතක බල එහෙම මතක් කරලා හැමරෙම හරිද එහෙම මතක් කරලා ඒ දවස් ඉවරයි ඒ දවස් එහෙම මතක් කරගත්තා ඊළඟ දවස් මොකද කරන්න ඕන අර මතක් කරගත්ත එක හැබැයි එදාම කරන්න එපා එදාම කරගත්තොත් අර කටපාඩම් වලින් නෝට් එකේ හුවේ යකිනේ අර මතක් කරගත්ත එක පහවදා හරි ඊට පහවදා හරි ෂෝට් නෝට් එකක් ගන්න ඕන ෂෝට් නෝට් එකක් වෙනම තියා ගන්න ඕනේ රයිටින් පේපර්ස් තියෙනවා රයිටින් පේපර්ස් බණ්ඩල් එකක් ගන්න රුපියල් 165යි රයිටින් පේපර්ස් බණ්ඩල් එකක් ගන්න අර ගහපු එක ෂෝට් නෝට් ගන්න ගහලා ආන්ගේ ෂෝට් නෝට් එක පාඩම් කරන්න ෂෝට් නෝට් එක තමයි පාඩම් කරන්න ෂෝට් නෝට් එක ගහලා උඹලා අර විදිහට පාඩම් කරලා ෂෝට් නෝට් එක මතකද නැහැ මම ඒ ලෙවල් දීදී මම ආපු දායිද මම ෂෝට් නෝට් ගන්න ඊළඟ කරන්න ගත්තා නම් මම ෂෝට් නෝට් ගන්නවා තවටත් එහෙම හරිද කරන් අර ඒ විදිහට මම දන්නවා මට මම දන්නවනේ මතක හිටිනවා කියලා එහෙනම් උඹලටත් අනිවාර්යයෙන් මතක හිටින්න ඕන හරිද පාඩම් කරා දෙවෙනි දවසේ එක දවසක් කරලා ඊළඟ දවසේ ෂෝට් නෝට් එක ඇහුවා හැම රෑම නිදා ගන්නකොට කල්පනා කරන්න මම අද මොනවද කරේ ඒ ලෙවල් වෙන්නේ ඒ ලෙවල් කියන්නේ මගේ අනාගතේ වෙනුවෙන් මම මොනවද කරේ හරි කරපු දේවල් තියනවා නම් ඔයා ඒ දවස සාර්ථකයි පොඩි දෙයක් හරි කරා නම් ඔයා ඒ දවස සාර්ථකයි හැමදාම නිදාගන්නන කල්පනා කරන්න අද උගන්නපු ටික මතකද මට මම අද පාඩම් කරපු ටික මට මතකද එහෙම මතකද යන්නේ මේක මෙව්වා මේ මම නිකන් කතාවට කියන කතාව නෙමෙයි මේවා විද්‍යාත්මක සාධක කරපු දේවල් නේ හරිද එහෙම මතක් කරලා නිදාගන්නකො අමතක වෙන්නේ නැහැ කවදාවත් මෙව්වා අල්ලන්න ආයේ කාලයක් නැහැ සිලබස් එක සප්ත මහ සාගරය වගේ මේවා අල්ලන්න ආයේ කාලයක් නැහැ මේ ටික මේ කාලෙම පාඩම් කරේ ගත්තේ නැත්තම් අර අපේ දැන් මේ 21 උන්ට වෙලා තියෙන දේ තමයි වෙන්නේ. උන්ට අර අර ටික කරන්න යනවා දැන් මේ වල අල්ලන්න බෑ. පළවෙනි බාරන් ටික අල්ලන්න බෑ. හරිද? ඒ නිසා හැමදාම පුරුදු වෙන්න හැමදාම පුරුදු වෙන්න පාඩම් කරලා වැඩේ කරගන්න. හරිද? පොඩි අවවාද ටිකක් දුන්නේ අවසාන වෙලාවේ. හරිද? මම ඉදලා වැඩේ කරගෙන යයි. බිම්සර මට පොඩි මැසේජ් එකක් දාන්න මේ දැන් හරි දැන් නම් ඕනේ නැහැ WhatsApp එකට දාන්න කොහොමද පන්තිය කියලා මට පොඩි මැසේජ් එකක් දාන්න. මොකද හේතුව මම තාම නවකයෙක්නේ. මම තාම උගන්නන්න මෙව කරලා නැහැ. පන්තිය කොහොමද ඉන්න හිතනවා අද යන්න හිතනවා අද කොහොමද කියලා හරිද තාම නව කියන්නේ මම ඒ නිසා මට තාම දැන් ළමයින්ගේ අදහස් තාම මට තේරෙන්නේ හරිද ඒ නිසා මට වෙනස් වෙන දේවල් දිනන හොඳද කියලා හොඳ විතරක් නෙමෙයි නරක දිනන මට ඒ නරක කියන්නේ මොකද මට වෙනස් කරගන්න ඕන ඒ යෝග්‍ය දේවල් වෙනස් කරගන්න ඕන හරිද හරි ඔච්චරයි වැඩේ වෙන්නේ ක්ලාස් එක මෙතනින් ඉවරයි මේ ක්ලාස් එක වීඩියෝ එක බලන අය බලලා අර මම කියපු වීඩියෝ වැටි කරගන්නලා ඔයාලගේ ජීවිතේ නිට්ටාවට හරියන හරිද ආයෙදී සහතිකයි සත්තයි නේ හරි එහෙනම් ඊළඟට IT දවසෙන් හම්බෙමු මම උඹලට link එක ඕනනම් දෙන්නම් හරිද හරි පළවෙනි මාසේ මම උඹලට මේ දෙවෙනි කණ්ඩායමේ link එක දෙන්නම් දැන් මම මේක පළවෙනි කණ්ඩායමේ දැන් උන්ට වුමනාවක් නැහැ මේ ඇවිල්ලා බලන්න හරිද දෙවෙනි කණ්ඩායමේ link එක ඔයාලට මම මේ සතිය ඕනනම් දෙන්නම් ඇවිල්ලා බලන්න හරිද ඕනනම් ඇවිල්ලා බලන්න වීඩියෝ එක තේරෙන්නේ නැති වෙයි bro video එක යන්නේ බලාගෙන ඉන්න හරිද එහෙනම් ඒ විදිහට තමයි වැඩේ යන්නේ ප්‍රති කරේට කරන්නලා ඊළඟ සතියෙන් සිකුර ඊට දැන් හම්බෙමු දිනසරට මම වීඩියෝ එක දාන්නම් IT වීඩියෝ එක බලන්නලා බලලා ඒ වැඩ ටික හරියට කරන්න ගොඩක් වැදගත් කොටසක් කරේ ඈ පාඩම පටන් ගත්තා හරිද මේ පාඩමෙන් දැන් තමයි වලට යන්නේ හරිද ඒ විදිහට කරගෙන යන්න එහෙනම් ආයෙ IT දවසකින් හම්බෙනකම් කට්ටියටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරලා මම ඔයාලගේ දෙනි සමු ගන්නවා.